සුබෝදෑසනක් වේවා ආශිර්වාදමත් උදෑසනක් වේවා අද දවසේ බ්‍රිජ් ටු ගෝඩ් වැඩසටහන හා සම්බන්ධ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේ පිළිගනු ලබන අතර අද දවසේ යම් කිසි සහෝදරයෙක් හෝ සහෝදරියක් අප වෙත අලුතෙන් එකතු වුණාද ඒ සහෝදරියද සහෝදරයාද ඉතාමත් ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගනු ලබනවා ඒ වගේම අපගේ සියලුම දේව මෙහෙයන් වලට අදාළව විස්තර දැමූ සැනින් ඔබ වෙත ලබා ගැනීමට පහත ලින්ක් එකේ ඇති බෙල් අයිකනය ක්ලික් කිරීම තුළින් ඔබට හැකියාව පවතිනු ඇත. ඒ වගේම අපගේ දේව මෙහෙයන් හා ඍජුවම සම්බන්ධ වීම සඳහා ඔබ සියලු දෙනාට අවශ්‍යතාවයක් පවතිනවා නම් පහළ බාරකයේ තිබෙන අපගේ WhatsApp ලින්ක් ක්ලික් කිරීම තුළින් ඒ හා සමග සම්බන්ධ වීමේ හැකියාවද පවතින බව ආදරයෙන් මතක් කරනවා. එසේ නම් අද දවසේ ස්වාමීන් වහන්සේගේ පාද පාමුලට පැමිණි සියලුම සහෝදර සහෝදරියන් දෙවියන් වහන්සේ තුළ අපි එක්සිත්ව උන් වහන්සේට දවස භාර කරමු. හලෙලුයා ස්වාමිනි ඔබ වහන්සේට අද දවස භාර කරනවා පියාණන් වහන්ස අද දවසේ සුදු සබත් දවස ඔබ වහන්සේගේ පාද පාමුල ස්වාමිනි මේ ආකාරයෙන් නතර වෙන්න දුන්නු බොහෝ කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමින් වහන්ස අද දවසේ නන්දසින් ස්වාමිනි ලෝකේ විවිධ ස්ථානවලින් ඔබ වහන්සේ ස්වාමිනි තෝරාගත් කැඳවාගත් සියලුම ඔබ වහන්සේගේ දරුවන් ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මගේ දෙවියන් වහන්ස ඔබ වහන්සේ අද දවසේ යම් කිසි සහෝදරයක් හෝ සහෝදරියක් ඔබ වහන්සේගේ වචනය ඇසීම උදෙසා ශුද්ධාත්මයන් වහන්සේ තුල තෝරාගෙන තිබෙනවාද ස්වාමිනේ ඒ සියලු දරුපවුල් වලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට කියලා මේ උදෑසන ඔබ වහන්සේගෙන් ඉල්ලනවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නිර්මල උතුම් වූ වචනය ඔබ වහන්සේ ස්වර්ගයේ සැඟවුවා වූ දිව්‍ය අභිරහස ස්වාමිනේ අද දවසේ අපේ සභාව තුලින් ස්වාමිනේ දේව දාසියා තුලින් ස්වාමිනේ එලිදරව් වෙන පිණිස මේ කාලය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද පාමුලට අද දවසේ බොහෝ විශ්වාසවන්තව බලාපොරොත්තුෙන් පැමිණ සිටින මේ සියලුම දුවා දරුවන් ඔබ වහන්සේ හිස් අතින් හැරී නොයන ලෙසට ස්වාමිනේ ඔවුන්ව පුරෝමින් ඔවුන්ගේ ජීවිත හදවත් ආත්ම ප්‍රාණ ඔබ වහන්සේගේ දිව්‍ය වචනය තුළ පුබුදුවාලන්නට මේ උදෑසන අනර්ග දවසක් කරන්ට කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ස්වාමින් වහන්ස අද දවසේ මේ වැඩසටහන අසන ස්වාමිනේ ඔබ වහන්සේව නන්නාඳුනන පිරිස් ඔබ වහන්සේව අඳුනගන්නට දැනගන්නට ඔබ වහන්සේව සොයන්නට ස්වාමීන් පැමිණෙන්නට ස්වාමිනේ ඔවුන්ට ඒ අන්තර්ජාල පිළිබඳ දැනුමක් නොමැති වුණත් ශුද්ධාත්මයන් වහන්සේගේ මෙහෙයවීම මඟ පෙන්වීම තුළ ඒ සෑම වැඩසටහනකටම සම්බන්ධ වෙන්නට ස්වාමින් වහන්සේ මේ උදෑසන ඒ සියලු දෙනාට ඔබ වහන්සේගේ කරුණාව දිව්‍ය ප්‍රඥාව දිව්‍ය අනුග්‍රහය නිදහස් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමින් වහන්සේ මේ කාලය මුළුමනින්ම ඔබ වහන්සේට බාර කරනවා ඔබගේ ශුද්ධ පාද පාමුල යටත් කරනවා මන්දයත් ස්වාමිනී අපිට සිටින්නේ එකම ගුරුවරයෙකු පමණයි එනම් ඔබ වහන්සේ පමණයි ස්වාමිනී ක්‍රිස්තු යේසුස් වහන්සේ ඔබ වහන්සේගෙම රැගෙන ශුද්ධ පවිත්‍ර නිර්මල ධර්මය ස්වාමිනී අපට උගන්වන පිණිස දේවදාසියාගේ තොලකට මුඛය අද දවසේ ආලේප කරමින් අසන්නා වූ අපගේ දේව සමන්ද අපගේ ආත්ම ප්‍රාණ ශරීරයද ඔබට යටත් කරමින් ඔබගේ දේව වචනය තුළම දෙන්ට මේ උදෑසන අපි සියලු දෙනාට උපකාර කළ මැනව මේ කාලයේද ස්වාමීනි මේ සියලු දේද සුදුලේ යට සංගමමින් සියලු ජේසුස් වහන්සේගේ නාමයටම බාර කරනවා ආමෙන් 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 අපි හැම කෙනෙක්ම নমස්කාරයෙන් යුක්තව මේ සබත් දවසේ දෙවියන් වහන්සේගේ පාද පාමුලට ගමන් කරමු ඔබට নমස්කාර වේවා ස්වාමීන් වහන්ස ඔබගේ අතිශුද්ධ පාද පාමුලට පැමිණෙනවා පහුගිය දවසේ निराහාරින් යාඥාවෙන් සූදානම් වුණු සෑම කෙනෙක්ම මදහත්කාරකමේ යාඥාවන් වල යෙදී සිටින්න පහුගිය දවසේ දේව සේවයේ සඳහා තම ජීවිත යොමු කරගත් හැම කෙනෙක්ම වහන්සේගේ පාමුල අන් අය උදෙසා මදහත්ව යාඥාව විනිරත වේ ඔබට নমস্কার වේවා ස්වාමීන් වහන්ස අපි ඔබගේ අතට දැන් බාර වෙනවා ඔබට සේවය කිරීම සඳහා මේ උදෑසන අපි ඔබගේ පාද පාමුලට ඇවිල්ලා සිටිනවා ලෝකේ විවිධ රටවල් වල ඉඳලා මේ මොහොතේ සම්බන්ධ වෙන ඔබ වහන්සේගේ සියලු දරුවන්ව මේ මොහොතේ සිහිකොට ඔබට බාර කරනවා ඔබට নমস্কার වේවා ස්වාමීන් වහන්ස
ඔවුන් ඔබ වහන්සේගේ සැබෑ සේවකයන් ලෙස ඔබට යටහත්ව ඔබ කියන මාර්ගයේ ගමන් කරන පිණිස ඔබ වහන්සේ අත ගැසුව මැනව ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බලා සිටිනවා උන්වහන්සේ කියන දේ කරන්නේ කවුද කියලා උන්වහන්සේ බලා සිටින උන්වහන්සේ වෙනුවෙන් යන්නේ කවුද කියලා උන්වහන්සේ බලා සිටිනවා උන්වහන්සේගේ සේවය සඳහා අනෙකුත් සියලු දේවල් පසෙක දාලා මුළු හදවතින් කැප වෙන්නේ කවුද කියලා උන්වහන්සේ බලා සිටිනවා තම සියලු සිතුවිලි තම හැම දෙයක්ම පසෙක දමලා දේව සේවය සඳහා ජේසුස් වහන්සේගේ පැමිණීම උදෙසා කලටත් අකලටත් වැඩෙහි යෙදෙන්නට කැමති කවුද කියලා උන්වහන්සේ බලා සිටිනවා එබැවින් අපි මේ මොහොතේ යාඥාවේ යුක්ත වුණු වහන්සේගේ අතට බාර වෙමු සේවය කරන හැම කෙනෙක්ම වහන්සේගේ අතට බාර වෙන්න හැමෝම ඉල්ලා සිටින්න ඔබ වහන්සේගේ සැලැස්ම වෙත මාව රැගෙන යන්න ඔබගේ කැමැත්ත වෙතට මාව ගෙන යන්න මෙන්න ස්වාමිනී මම මෙහිය ඔබ වහන්සේ මාව ඔබගේ කැමැත්ත අනුව රැගෙන යන්න ඔබ වහන්සේ මාව පාවිච්චි කරන්න ඔබගේ රාජ්‍යයේ පැමිණීම උදෙසා අපිව යොදා ගන්න අපි කළ යුතු දේ වෙතට යොමු කරන්න ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා ඔබගේ අතට බාර වෙනවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා කවරෙකු යව යන්නේ කවුරුද අප වෙනුවෙන් මේ දියද පුරා කැප වෙමි සමීතුනි ඔබ වෙනුවෙන් මම මෙහෙ කරනට මුළු දිවිය පුරා කවරෙකු යවමුද යන්නේ කවුද අප වෙනුවෙන් මේ දියද පුරා කැප වෙමි සමීතුනි ඔබ වෙනුවෙන් මම මෙහි කරනට මුළු දිවිය පුරා මෙන්න දෙවි දුනි මමද මෙහි වෙමි යවනු මැනවි මෙවා ඔබගේ සේවයට මෙන්න දෙවි දුනි මමද මෙහි වෙමි යවනු මැනවි මෙමා ඔබගේ සේවයට කිනි පුලිගුවකින් ගවන් මගේ පවිත්‍ර කළ මැන දෙතෝල මගේ අවන්න සුරතට පාර වෙමි මම සවි බල දෙවි දුනියතට ඔබේ ඉනි පුලි ගුවකින් අවන්න මගේ පවිත්‍ර කළ මැන දෙතෝල මගේ අවන්න සුරතට පාර වෙමි මම සවි බල දෙවි දුනියතට ඔබේ මෙන්න දෙවි දුනි මමද මෙහි වෙමි යවනු මැනවි මෙමා ඔබගේ සේවයට මෙන්න දෙවි දුනි මමද මෙහි වෙමි යවනු මැනවි මෙමා ඔබගේ සේවයට ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්ස සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අත්වලට බාර වෙන්න අපි සියලු දෙනා උන්වහන්සේගේ සේවකයන් වීම උන්වහන්සේගේ කැමැත්තයි අපි හැම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ ගෝලයන් බවට පත් වී උන්වහන්සේට මෙහෙ කිරීම උන්වහන්සේගේ කැමැත්තයි මේ මුළු ලෝකය දෙවියන් වහන්සේව අතහැර දෙවියන් වහන්සේගෙන් වෙන්වි උන්වහන්සේට සේවය කිරීම වෙනුවට
තම තමන්ට සේවය කරගෙන ආත්මార్థකාමී මාර්ගවල ගමන් කිරීම තෝරගෙන තිබෙනවා. නමුත් උන්වහන්සේ ගැන තේරුම්ගෙන උන්වහන්සේගේ කරුණා ගුණය වටහාගත් මිනිසයන් වන ඔබ හැම කෙනෙක්ම උන්වහන්සේ කියන දේ කරන පිණිස ඔබේ ජීවිත උන්වහන්සේගේ ඉදිරියේ බාර කරන්න. මෙන්න දෙවියන් වහන්සේ මමද මෙහි වෙමි. උන්වහන්සේගේ සේවයට අපව යොමු කළ මැනව ඔබට මෙහෙ කරන්නට මේ කිනෙක් කෙනාට දී තිබෙන විවිධ ආකාර අවස්ථා විවිධ ආකාර කැඳවීම් ඔවුන් තුල පිබිදුව මැනව ස්වාමීන් වහන්සේ මේ කිනෙක් කෙනාට අත ගැස්සුව මැනව නොබලා සියලු දෙනාට දෙවියන් වහන්සේ උදෙසා කරන්න දෙයක් තිබෙනවා කරන්න සැලැස්මක් සේවයක් තිබෙනවා සෑම කෙනෙකුටම උන්වහන්සේගෙන් වූ ඔබටම ආවේනික වූ කැඳවීමක් තිබෙනවා එයට යටහත් වී බාර වෙන්නේ කවුද ස්වාමින් වහන්සේ නුඹලා තුල ඊට අදාළ සුද්ධාත්ම දීමනාවන් පුදුනෝ ඇත නුඹලාව ඒ සඳහා බලගන්වනවා ඇත නුඹලාව ආලේප කොට උන්වහන්සේට මෙහෙ කරන්නට සිත් යොමු කරගන්න සියලු දෙනා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේගේ සැලැස්ම කිරීම සඳහා උන්වහන්සේ කැඳවා ගන්නවා ඇත එබැවින් උන්වහන්සේගේ අතට බාර වෙන්න මාව යොමු කරන්න කියලා ඉල්ලන්න මගේ අතින් වෙන්න ඕන සේවය මොකක්ද මම කුමක් සඳහාද මම ඔබගේ වචනේ උගන්වන්නද සුභාරංචිය රැගෙන යන්නද අන් අය උදෙසා මැදහත් වෙන්නද අන් අයට උදව් කරන්නද මාගේ සේවය කුමක්ද සේවය කරන අයට උදව් කරන්නද මොකද්ද මගේ සේවය මා කළ යුතු දේ කුමක්ද කියා අසා ඒ සඳහා තම ජීවිත යොමු කරගන්න දෙවියන් වහන්සේ ඔබේ අනෙකුත් දේවල් ගැන බලාගනි ඔබ දෙවියන් වහන්සේගේ සේවය සඳහා ඔබේ ජීවිතය යොමු කරන්න උන්වහන්සේ අසනවා කවුද අපි වෙනුවෙන් යන්නේ කවුද මේ සේවය කරන්නේ කවුද මේ සේවය නිම කරන්න අපි සමග එකතු වෙන්නේ කවරෙකු යව මුද යන්නේ කවුරුද අප වෙනුවෙන් මේ දියත පුරා කැප වෙමි සමීදුනි ඔබ වෙනුවෙන් මම මෙහෙ කරනට මුළු දිවිය පුරා යවරෙකු යව මුද යන්නේ කවුරුද අප වෙනුවෙන් මේ දියත පුරා කැප වෙමි සමීදුනි ඔබ වෙනුවෙන් මම මෙහෙ කරනට මුළු දිවිය පුරා දෙවිඳුනි මමද මෙහි වෙමි යවනු මැනවි මෙමා ඔබගේ සේවයතා පින්න දෙවිඳුනි මමද මෙහි වෙමි යවනු මැනවි මෙමා ඔබගේ සේවයතා හලෙලූයා 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 ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්ස ඔබගේ අතට දැන් බාර වෙනවා ස්වාමින් වහන්ස අපලත ලහමන කතහතෙලි හැම කෙනෙක්ම යාඥාවේදී සිටින්න අන් භාෂාවන් ලබා තිබෙන අයම භාෂාවන් වලින් දෙවියන් වහන්සේට මෙහි කරමින් සිටින්න මෙදහත්ව යාඥාවේ නිරත වෙන්න අකණ්ඩ යාඥාවේ නිරත වෙමින් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ඔබට නමස්කාර වේවා අපගේ දෙවියන් වහන්ස ලිබා ලී කාති හිලි හාතලි අබලේ කාතලි හිබලි බිලි 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 මෙනි කිලිහි ඉලි හාතලි හබා ලිහා කහේ තලි හිබේලි හාතලි අබලහ තලහ මනකලහ ඔබගේ අතට බාර වෙනවා ස්වාමින් වහන්ස සෑම කෙනෙක්ම අකණ්ඩව උන්වහන්සේගේ පාමුල සුද්ධාත්මන් වහන්සේව ලබන්න මේ සබත් දිනේ දෙවියන් වහන්සේ නුඹලා සියලු දෙනාට අතගසා උන්වහන්සේගේ මග පෙන්වීම ලබා දෙන පිණිස යාඥාවේ නිරත වෙලා සිටින්න උන්වහන්සේ අප අතරට පැමිණ අද අපිට මග පෙන්වන්නට අවශ්‍යයි ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ අප කෙරෙහි ප්‍රකාශ වෙන්න අපිට මග පෙන්වන්න අද දවසේ ස්වාමින් වහන්සේ අප වෙතට වඩින්න ස්වාමින් වහන්සේ හලෙලූයා 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 වඩින්න ස්වාමින් වහන්සේ
ඉලි හා තෙලි හිබේලේ හා තලහමන කලහ තෙලි හිබෙලි කි තෙලි හලහ තෙලි හබල තලහමන කලහ තෙලි ලිහා කත හෙලි හා බලා හා තෙලි හිබෙලි කි තෙලි වඩින්න සුද්ධාත්මයන් වහන්ස වඩින්න සුද්ධාත්මයන් වහන්ස ස්වාමිනි අප කෙරෙහි ප්‍රකාශ වෙන්න ස්වාමින් වහන්ස වඩින්න සුද්ධාත්මයන් වහන්ස හබලේ හා තෙලි හිබෙලි කි තෙලි හිබෙලි හි තෙලි හිබෙලි බිනේ කෙලි හලා හා තෙලි අප වෙතට වඩින්න අප වෙතට වඩින්න ස්වාමීන් වහන්ස අප කෙරෙහි ප්‍රකාශ වෙන්න ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ඔබගේ අතට බාර වෙනවා හැමෝම මේ වෙලාවේ අනිකුත් කිසි දෙයක් වෙතට අවධානය දෙන්න එපා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න දේව මෙහෙට සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ම YouTube හරහා සම්බන්ධ වෙන හැම කෙනෙක්මත් මේ වෙලාවේ යාඥාවට ඇතුල් වෙන්න අනිකුත් දේ පසෙක තබන්න මේ මොහොතේ අප සමග එකතු වෙලා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ලබා ගන්න. ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ අපව අත් නොහැරිය අපගේ ස්වාමින් වහන්සේ. අපිට රැකවරණය දුන්න අප සමග වැඩවාසය කරන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මිනිස්යා අතරට පැමුණුනා. මිනිස්යා එක්ක ඔබ වහන්සේ සම්බන්ධතාවය ගොඩනගා ගත්තා. අපි ඔබ වහන්සේගෙන් වෙන් වුණා. අපි ඔබ වහන්සේ සමග සම්බන්ධතාවය අතහැරලා ඔබගෙන් වෙන් වෙලා ඈතට ගිය පිරිසක් නමුත් ඔබ වහන්සේ නැවත අප සමග සම්බන්ධ වන පිණිස අප අතරට පැමිණුණා එම්මානුවෙල් එනම් දෙවියන් වහන්සේ මිනිසයා අතරෙහි වැඩ වාසය කළසේක මිනිසයා අතරේ වැඩ සිටින දෙවියන් වහන්සේ එම්මානුවෙල් හලෙලූයා අබාලේ හාතෙලි හිබෙලි කි තෙලි හිබෙලි හි තෙලි ඔබට නමස්කාර වේවා යාඥාවේ දෙන්න හැම කෙනෙක්ම යාඥා කරන්න යාඥාවේ නිරත වෙන්න හබලහ තෙලි මෙලිහි තෙලි හබලතල හබලහ මනකලහ තෙලි මෙලිහි තෙලිහි නිකෙලිහි ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ හබලත ලබ 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 ලමනක ලහතලි හිමිනි කෙලෙහි ආත්මයෙන් සම්බන්ධ වෙන දෙවියන් වහන්සේත් එක්ක මානසික බාධක බිඳ දමන්න මානසික සිතුවිලි මනසෙන් ඉවත් කරන්න ඒ මානසික සිතුවිලි ඔබට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න උදව් කරන්නේ නැහැ මානසික දේ කඩන්න ආත්මයට ඉඩ දෙන්න ඉලහත ලහමක ලහතලි හබාලේ හාතලි හිබිලි තලි හිමිනි शुद्ध ओब नम दीपी मगे देव राजु हालेलुया ओब अप सम गई मगे देव राजु इम्मानुवे Jesu di ob ma her nu hi Deu raju ni marak varnai Immanuvi Immanuvi Obara namaskara veva swamin wahanse වේවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා ස්වාමිනිය ඔබගේ පාද පාමුල නිරවස් ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ශුද ශුද ඔබ නම දීමි
මාගේ දිව් රාජුන් හාලෙලූයා ඔබ අප සමග මාගේ දිව් රාජුන් එම්මානුවේ ජේසුනි ඔබ මාහැර දෙව් රාජුනි මා රැක වරණයි එම්මානුවේ 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 ඔබ නමස්කාර වේවා ස්වාමීන් වහන්ස නමස්කාර වේවා නමස්කාර වේවා ඔබ නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ඔබ නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ඔබ නමස්කාර වේවා ස්වාමීන් වහන්ස නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ඔබගේ අතට බාර වෙනවා දෙවියන් වහන්සේ නමස්කාර වේවා ලිබල් හතෙලි හබාලෙහ කහෙ තෙලි 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 හබා ඔබගේ අතට බාර වෙනවා දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබගේ අතට බාර වෙනවා ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා ලබ හතෙලි හිබෙලි ඉලි හතලි බලතල හමන කල හතලි හමල හතලි හිබිලි බිලි 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 මෙන් දෙව් රාජුනි මාරක පරදයි ඉම්මානුවේ එම්මානුවේ දෙව් රාජුනි මාරක පරණයි එම්මානුවේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්ස එම්මානුවෙල් එනම් මනුෂ්‍යයා අතරට දෙවිඳුන් වැඩියසේක අමහලේ ආතලේ හිබෙලිකේ තෙලේ දෙවියන් වහන්සේගේ වාසය මිනිසයා සමගයි හලෙලූයා අබාලේ ආතලේ ලික ලහතලේ හිබෙලිහි තෙලේ හිබෙලි බෙලි 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 මෙනිකලි උන්වහන්සේ ස්වකීය සෙනග අතරට පැමිණිසේක නමුත් ස්වකීය සෙනග උන්වහන්සේව පිළිනොගත්සේක නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ කෙරෙහි අදහා ගත්තේද ඔවුන්ට දේව පුත්‍රයන් වීම සඳහා බලය දෙන ලද්දේ හලෙලූයා අබාලිහා තිලා අබාලිහා තිලා අබාලිහා තිලා ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ලිබලත ලබ කලහ තෙලි හිබිලි තෙලි හිබිලි හිකි තෙලි හිබිලි කි තෙලි හිබිලි කි තෙලි හිබිලි කි තෙලි ලිහ කත ලබ ලහ තෙල හමන කලහ තෙලි හිබිලි හා තෙලි හිබිලි හා තෙලි යාඥාවෙන් ඉහළට පැමිණෙන්න ආත්මයෙන් සැරසෙන්න ආත්මික බාධක කඩා ගන්න අන්ධකාර ආත්මවලට විරුද්ධව සටන් කරන්න අසුද්ධ බන්ධන ජේසුස් වහන්සේගේ නාමයෙන් කඩන්න සියලු ඉහළ ආත්මික තලවල තිබෙන අන්ධකාර බාධක කඩන්න ඉලිහා තෙලේ හබාලේ හා තෙලේ හිලිහා තෙලේ හෙබේ ලේකා ලේකා ලේ හා තෙලේ හෙබේ ලෙකේ තෙලේ හබලහ තලහ මන කලහ තෙලෙහි ඉලිහා තෙලේ හෙබේ ලේහා කතලහ මනහලහ තෙලෙ හෙබේ ලේකා ලේකා ලේහා ඉලි හාතලේ හෙබේලේ හාතලේ හබලක තල හමනහල හතලේ හෙබෙකෙදලේ හෙමෙනිකේ ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
නමස්කාරයෙන් යාඥාවේ නාත්මේ නිහලට එන්න හැම කෙනෙක්ම මේ වෙලාවේ යාඥා වේදෙන සෑම කෙනෙක්ම ආත්මේ නිහලට පැමිණෙන්න ඉලිහා තෙලේ හබලහ තලහබ කතලහ මනහ තෙලේ හිබේලිහා කහේ තෙලේ මේ සබත් දිනයේ මේ දවසේ දෙවියන් වහන්සේ නුඹලාව සම්මුඛවන පිණිස උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයට එන්න යාඥාවෙන් නිහලට එන්න මාංශයට දැනෙන සිතුවිලි වලට ඉඩ දෙදී ඉන්න එපා ඒවා කඩා ගන්න ඒ හැම මානසික බාධකයක්ම ඉවත් කරගෙන ආත්මෙන් නිහලට එන්න ඔබට নমস্কার වේවා ලිමාලිහා කතාලේ බාලේ හාතලේ ඉලිහා තෙලේ හෙබෙලේ තෙලේ හෙබෙලේ හකතලහ මනකලහ තෙලේ හබලහ තලහ ඉලිහා තලහ බලහ කහ තෙලේ හෙබෙලේ හෙකේ තෙලේ හෙබෙලේ තෙලේ හෙබෙලේ හෙකේ තෙලේ හෙමෙලේ කෙලේ හෙකේ ලහාලේ හාතලේ ඔබට নমস্কার වේවා নমস্কার වේවා ආත්මේ නිහලට එන්න මේ මොහොතේ සුද්ධාත්මයන් වහන්සේ නුඹලා සියලු දෙනාම ස්පර්ශ කරනවා ඉලි හාතේලේ හබාලේ හාතේලේ පෞද්ගලිකව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න අනික් දේවල් පැත්තක දාන්න මේ වෙලාවේ යාඥාවෙන් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට යන්න අන්ධකාර අසුද්ධ බල ජේසුස් වහන්සේගේ නාමයෙන් කඩනවා එකිනෙකනට බාධා පමුණුවන සියලු සාතන්ගේ ක්‍රියාවන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරනවා ආත්මික බාධක ජේසුස් වහන්සේගේ නාමයෙන් පහ කරනවා හබාලි හාතලේ හෙබෙලේ කාලේ හාතලේ හබාලේ හාතලේ හෙබෙලේ හාතලේ හෙමෙනිකලේ ඉලිකත ලෙබල හතල හමන හලහතේලේ හාතලේ හබාලේ හාතලේ හබාලේ හාතලේ ඉලි හාතලේ හබාලි හාතලේ ඔබට নমস্কার වේවා नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा नमस्कार वेवा लिबाली बाली काली हाथले ओबर नमस्कार वेवा लिबला बला 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 हाथले हिबले के तले हिमेने के हाथला हबाले हाथले आत्मे नेविलेन नेविलेन सुद्धात्म बाले नेविलेन हबाली हाथले हमाना काला थाला हा थाला इली मतला बला थेले हे बेले हे के हे थेले हे लिहा तहेले हबला कहा थेले हे आत्मिक बाधक खड़नवा ओब अनेकु देवल गैन थनस्सलु एवी सिरी ने मक्निसाद नुमला देवी अनुहान से वहां दुलाने नेत उन्हान से के तेज से नुमला दाने नेत हरी वरेल्ला नुबलात वहां से की करुणा व देना पीने से हरी वरेल्ला हबाली हाथा था लाबा था थेले हे थेले हाथेले इली हाथेले हिबेले हाथला हमनक इली हाथेले हिबेले हाथेले हबाले हाथेले हिबेले बेले 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 मैंने केले हे थेले हे हालेलुया ओबर नमस्कार वेवा स्वामी वहां नमस्कार वे वाहमा नाला हाथे लेखा थे लेखा थे लेखा थे लेखा थे ले हबाले हाथे ले हिबे ले हाथे ले हिबे ले हाथे ले हिबे ले बिले 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 मिने के ले මොහොතේ මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරන අපගේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අතගසන්න කියා ඉල්ලා සිටනවා ස්වාමීන් වහන්සේ මේ සෑම කෙනෙක්ම ඔබගේ මග පෙන්වීම උපකාරය ලබා දෙන්න
ඔබට ප්‍රශංසා වේවා අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ වචනේ උදෙසා මැදහත්ව යාඥා කරමු ඔබ වහන්සේ අපිට අද කතා කරන්න කියලා හැමෝම උන්වහන්සේගෙන් ඉල්ලන්න ඒ අතරේ අපි දෙවියන් වහන්සේගේ වචනේ උදෙසා මේ මොහොතේ මැදහත්ව යාඥා කරමු सिस्टर निलमिनी आज्ञा करन देव वचने सदा हालेलुया स्तुति वेवा जीवमान बलवंत देव पियानन वहंस ओब वहंस के पाद पामुल पियाननी अद दावसे में मोहते अपे सभाव देव वचने ओब वहंस ते बार करनवा स्वामी वहंस ओब वहंस तुलिन गला एन्ना हो दिव्य प्रज्ञाव स्वामीनी देव दास्या तुलिन स्वामीनी अद दावसे ए आकारेम अपने निदहस करन त्यान ओब वहंस के बाले गेन ओब वहंस ते स्तुतिवंत वेनवा स्वामी वहंस ओब वहंस बहो दे थबाति वेनवा स्वामीनी अपे दिगेन गन्नट देवराज्य रहस बहु देयक तिबेनवा स्वामीन वहन सद दावसेदी पियानन वहन से एकिनेक गुरुकम तुले यन्नट स्वामीनी अपि एकिनेक आगे स्वामीनी नन नुवन इकमु प्रज्ञाव ओब वहन से विसिनव सपया देंद किला मगे देवतात्य वहन सिगे पाद पामुल अद दावसे अपि एक सित्त नमस्कार करनवा स्वामीन वहन से ओब वहन सेगे अनर्गो निर्मल वचनयट स्वामीनी किसीवा कडु नोकर किसीवा एकतु नोकर स्वामीन वहन से ओब वहन से बेदा देन्ना अद दावसे स्वामीनी एसिया ग्रहण कर गट अपट अवबोध कर गट हेतु जीवत्ट स्वामी वहन से हेतु जीवित विनस्कर गट ओब वहन से राज्य दिना गट जन्ना स्वामी महत्व पाल मशे अद दावसे देवचने ओब वहन से तबाति बिलनीसा ओब वहन से स्तुति वंत वेनवान वहन से अपे पाद स्वामी पहनाक स्वामी अपे मावत आलोक्यकवाणी ओब वहन से वचने स्वामी वहन से अद दावसे वचने स्वामी सतिया पुरा स्वामी एक अनुभव कर स्वामी एक शरीर गट स्वामी वहन से दावसे अपने सलस्वन मगे देवियान्वांस उत्तरी निर्मल देव वचनेगन ओब वहन से स्तुति वंत स्वामी कलवारी ओब वहन से पूजा कर वहन से जीवित याग पूजा वतुल अद दावसे अभी गैलवीम लबलति बेनवा स्वामी अद दावसे अभी वासनावंत बेनवा स्वामी ओब वहन से वचने तुल कथा करंट ओब वहन से देव दास्यान आलेप करमी ඔබ වහන්සේ තවම අපට පොළවට ආදරය කරමින් ඔබගේ දරුවනට ආදරය කරමින් ඔබගේ වචනය දෙසන්නට ස්වාමිනී ඒ වචනය ස්වාමිනී ඔබගේ දාසයන්ට ලබා දෙන්නට අද සබත් දවසේ ඔබ වහන්සේ අපහා සමගම සැරිසරමින් අපගේ ජීවිත තුලම මේ සබාව තුලම අද දවසේ සිටින්ට යන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා මගේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ ඔබ කෙතරම් අපට ප්‍රේම කරනවාද අද දවසේදීත් ඔබගේ වචනය දෙන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවය स्वामी अभी एक ने काव वसला ओब वांसे गे पवित्र निर्मल वचने अद दावसे देव दास्या गे तोलकाट मुखी आलेप करला अपने सपयांट यान निसा ओबने स्तुति वांत वेनवा स्वामी नौंस में काले द देव वचने द ओब गे मुलुम दैत द बार कर में न्याटा करनवा नासरीय चेसु स्वांसे गे में नामे द बार आई आमें 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 අපි ඉදිරි සතියේදී ඔබට සුපුරුදු විදිහට පාන්දර යාඥාවන් සමග එකතු වෙන්න පුළුවන්. ඒ වගේම සිකුරාදා නිරාහාර යාඥාවට එකතු වෙන්න පුළුවන් ඔබට. හවස 3ට YouTube හරහා සම්බන්ධ වෙන අයට දේව මෙහෙයන් සඳහා එකතු වෙන්න පුළුවන් සිකුරාදා සහ සෙනසුරාදා. අද හවස 3ට YouTube හරහා ලෝකේ ඕනම රටක ඉඳගෙන ලංකාව වෙලාවෙන් හවස 3ට සබත් දේව මෙහෙට එකතු වෙන්න පුළුවන්.
හරි. දේව මෙහෙට සම්බන්ධ වෙන්න කියලා උපදෙස් දීලා තියෙන හැම කෙනෙක්ම ඒ හරි වෙලාවට හරි දවසේ දේව මෙහෙට එකතු වෙන්න. අපි අද දෙවියන් වහන්සේගේ පණිවිඩය වෙතට අපේ අවධානය යොමු කරමු. අපි අද ඉගෙන ගන්න සූදානම් වන්නේ සම්බන්ධතාව ගැන. සම්බන්ධතාව මොනවද ඔයාලට තියෙන සම්බන්ධතාවයන්? සම්බන්ධතාවයන් මොනවද කියලා අපි ඉගෙන ගමු. සම්බන්ධතා ආකාර කිහිපයක් ගැන අපි අද ඉගෙන ගැනීමට සූදානම් වෙනවා. වෙන දේවල් කතා කරන්න එපා. ඔයාලට ඔයාලගේ ජීවිතවල තියෙන සම්බන්ධතා මොනවද? අපි හැමෝම විවිධ දේවල් එක්ක සම්බන්ධ වෙලා තිබෙනවා. අපි දෙවියන් වහන්සේ සමග මේ ගමන් කරද්දී අපිට උන්වහන්සේ එක්ක සාර්ථක විදිහට යාම සඳහා අවශ්‍ය කරන සම්බන්ධතාවයන් මොනවද කියලා අපි ඉගෙන ගන්නට සූදානම් වෙනවා. පළවෙනිම දේ තමයි අපිට දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය. අද මේ කාරණා රැසක් යටතේ අපි මේක අධ්‍යයනය කරන්න සූදානම් වෙනවා. අපිට දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ වගේම අපිට අපේම ජීවිතය අතර අපේම ජීවිතය සමග අපිට සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ වගේම අපිට අනෙකුත් මිනිසයන් සමග සම්බන්ධතාවයක් තිබෙනවා. අපිට මේ මැවිල්ල සමග සම්බන්ධතාවයක් තිබෙනවා. එතකොට වර්ග කිහිපයක සම්බන්ධතාව අපේ ජීවිතයට තිබෙනවා. මේ අතරින් ප්‍රමුඛතම දේ තමයි අපිට දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය. ඔබට කොහොමද දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය? මේ ලෝකයට අනෙකුත් සම්බන්ධතා රැසක් තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය අද මේ ලෝකයේ බහුතරයකට නැති වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ බිඳ වැටුණු ගමන් අනිකුත් සම්බන්ධතාවයන් බිඳ වැටෙනවා. ඒ නිසා ලෝකයේ දෙස බැලුවොත් අපිට පේන්න තිබෙන දේ තමයි ලෝකයේ හැම සම්බන්ධතාවයකටම බාධක එල්ලල වෙලා ඒවා පළුදු වෙලා බිඳ වැටිලා තිබෙනවා. සමහර සම්බන්ධතා කාලයක් වසර කීපයක් කාලයක් හොඳින් තිබුණත් නැවත එම සම්බන්ධතා බිඳ වැටෙනවා. ඒකට හේතුව ප්‍රමුඛතම සම්බන්ධතාවයේ ලෝකයට නැතිවීමයි. මොකද ප්‍රමුඛ සම්බන්ධතාවය පළවෙනිම දේ තමයි දෙවිඳුන් සමග අපට තිබෙන සම්බන්ධය. දෙවියන් වහන්සේත් එක්ක අපිට සම්බන්ධතාවය ගොඩ නැගිලා නැත්නම් මිනිස්සෙක්ට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නොමැති විට අනිත් එක සම්බන්ධතාවයක්වත් නිසි ලෙස පවත්වාගෙන යාම ඉතාම දුෂ්කර වෙනවා. ඉතින් ඔයාලා පළවෙනියටම බලන්න ඕන දේ තමයි ඔයාලට දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද කියන එක. සවිස්තරාත්මකව අපි මේ දේවල් අද අධ්‍යයනය කරමු. ඒ වගේම ඔයාට ඔයාගේම ජීවිතය සමග තිබෙන සම්බන්ධතාවය කොහොමද? අපිට අපේම ජීවිතය එක්ක සම්බන්ධතාවයක් තියෙන්න ඕන.
කොහොමද ඔයාට ඔයාගේ ජීවිතයත් එක්ක සම්බන්ධතාවය කොහොමද අද කලබල කාලී මනුෂ්‍ය ජීවිතේට අතපසු වුණු අමතක දේ වුණු ප්‍රධානම දෙයක් තමයි අපිට අපිත් එක්කම සම්බන්ධතාවයක් තිබෙනවා කියන එක ඉතින් ගොඩක් අය කාර්ය බහුලයි ගොඩක් අයට වෙන ගොඩාක් දේවල් කරන්න තිබෙනවා අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරන්න තිබෙනවා ගොඩක් වැඩ කරලා කරලා රැකියා කරලා උදේ 8ට ගිහිල්ලා හවස 5ට ඇවිල්ලා දීර්ඝ කාලයක් වැඩ කරලා කාර්ය බහුල වෙලා දැන් ගොඩක් දෙයට අමතකයි තමන් කියලා කෙනෙක් ඉන්නවද කියන එක තමන් ඉන්නවද කියලා අමතකයි දැන් අනිත් කට්ටිය ගැන කෙසේ වෙතත් තමන් ගැන හැඟීම පවා අද ලෝකයට නැති වෙලා තිබෙනවා අපිට අපි ගැන කල්පනා කරලා බලන්න ඔබට ඔබ දෙස බලන්න වෙලාවක් තියෙනවද මම ගැන බලන්න මම කියලා දැනෙනවනේ දැන් මට දැනෙනු මම කියලා ඔයාලටත් එහෙම දැනෙනවා ඇති ඔයා කියලා කෙනෙක් ඉන්නවා එතකොට ඔයාගේ ස්වરૂපයක් තියෙනවා ඔයාට ඔයත් එක්කම කතා කරන්න පුළුවන් ඔයාට ඔයාවම විමසලා බලන්න පුළුවන් ඔයාගේ හිතේ තියෙන දේවල් ඔයාට හොඳට බලන්න පුළුවන් ඔයාට ඔයාවම විමසලා බලන්න පුළුවන් දැන් ඔයාලාවම විමසලා බලලා තියෙනවද ඔයාලා ඔයාලත් එක්කම කතා කරලා තියෙනවද ඔයාලා කොහොමද ඔයාලත් එක්ක තියෙන සම්බන්ධතාවය නැත්තම් ඔයාලා ඉන්න බව පවා ඔයාලට අමතක වෙලාද මේ නූතන ලෝකයේ කාර්යබහුලත්වයත් එක්ක මොකද වෙලා තිබෙන්නේ දැන් බටහිර රටවල් වල මේක වෙලා ඉවරයි ඔවුන්ට තමන් ගැන හැඟීම පවා නැති වෙලා තිබෙනවා තමන් ගැන හැඟීම නැති කරලා දාන්නම ඔවුන් වැඩ කරනවා මම කියලා කෙනෙක් වුණා දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම කියලා ඉන්න මම ඔයා ඉන්නෝ දැන් කවුද ඔයා මම කියන්නේ කවුද මම කියන්නේ ඉතින් මමනේ මමමයි ඕ ඉතින් මම තමයි ඉතින් කවුද මොකද්ද ඔයාට ඔයත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද ඔයාට ඔයා ගැනම විමසලා බලන්න ඔයාට ඔයත් එක්කම සම්බන්ධ වෙන්න නිෂ්කලංක කාලයක් තිබුණාද තියනවාද එහෙම ඒ වගේම තමයි අපිට තිබෙන අනිකුත් මිනිස්යන් අතර සම්බන්ධය අනිකුත් මිනිස්සුත් එක්ක ඔයාට ඔයාගේ පවුලේ අයත් එක්ක ඔයාගේ අසල්වාසීන් එක්ක ඔයාලගේ සභාවේ අය සමග විවිධ අය එක්ක සම්බන්ධතා තිබෙනවා අනිකුත් මිනිස්සුත් එක්ක සම්බන්ධතා තිබෙනවා දෙවියන් වහන්සේ ගොඩනගපු සම්බන්ධතා පද්ධතියක් තියෙනවා ඔයාගේ පවුල කුල ඔයාගේ බිරිඳ ස්වාමි පුරුෂයා දරුවන් දෙමව්පියන් නෑදෑයන් ඔයාගේ සභාවේ සේවය කරන අනිකුත් අය එක්ක කොහොමද ඔයාගේ සම්බන්ධතාවය මෙහෙම සම්බන්ධතාවයක් තියෙන අනිත් අයත් එක්ක අපිට සම්බන්ධතාවයක් තිබෙනවා ඒ පමණක් නොවේ අපිට තිබෙනවා දෙවියන් වහන්සේ මැවූ මැවිල්ල සමග සම්බන්ධතාවයක් මේ මුළු මැවිල්ල එක්ක බැඳීමක් සම්බන්ධතාවයක් අපිට තිබිය යුතුයි එහෙම එකක් දෙවියන් වහන්සේ ගොඩ නැගුවා දැන් අද අපි බලන්න හදන්නේ මේ හැම සම්බන්ධතාවයක්ම කොහොමද අපි වර්ධනය කරගන්නේ නිවැරදි ලෙස අපි සම්බන්ධතා පවත්වා ගත යුත්තේ කෙසේද කියන එක අපි ඉගෙන ගන්න ඕන නැත්නම් අපේ ජීවිතය අසාර්ථක වෙනවා අපේ ජීවිතය රඳා පවතිනවා සම්බන්ධතා මත සම්බන්ධතා නිසි ලෙස නැත්නම් අපේ ජීවිත බිඳ වැටෙනවා අපි ගොඩක් දන්නවා වෙන්න පුළුවන් අපිට එක එක දේවල් පුළුවන් අපි ඉගෙනගෙන තියෙනවා අපිට සල්ලි තියෙනවා අපිට එක එක දේවල් තියෙනවා පුළුවන් හැකියාවල් ගොඩක් තියෙනවා වෙන්න පුළුවන් හැබැයි ඔයාලා මෙන්න මේ කියපු සම්බන්ධතා හතර ඔයාලගේ ජීවිතය තුල නිසි අනුපිළිවෙලට නිසි ලෙස ගොඩනැගිලා නැත්නම් වර්ධනය වෙලා නැත්නම් ඔයාලගේ ජීවිත අසාර්ථකයි. ඔයාලා කරන වැඩ සාර්ථක වෙන්නේ නැහැ.
එවගේම ප්‍රශ්න ගොඩාක් හැමදෑම මොනවා හරි ප්‍රශ්න කාගේ හරි මොකක් හරි ප්‍රශ්නයක් වෙහෙසක් අමාරුවක් තුලින් ඔයාලට යන්න වෙනවා පළමු දේ අපි බලමු දෙවියන් වහන්සේත් එක්ක අපිට කොයි වගේ සම්බන්ධතාවයක් තියෙන්න ඕනද අනිත් හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ අපිට දෙවිඳුන් සමග තිබෙන සම්බන්ධතාවය. ඒ සම්බන්ධ දැන් මේව අපිට වෙන්වෙන් වශයෙන් සාකච්ඡා කරන්න ගොඩක් අමාරුයි. මේ හැම එකක්ම එකකට එකක් බැඳිලා තිබෙනවා. නමුත් මේ හැම දෙයක් අතරින්ම ප්‍රමුඛම දේ තමයි දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය. ඉතින් ඔයාලට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් නැත්තම් අනිත් සම්බන්ධතා පළුදු වෙනවා. ඔයාට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් නැත්තම් ඔයාට ඔයා ගැන තේරුම් ගන්න බෑ. ඔයාට අනිත් මිනිස්සු ගැන තේරුම් ගන්න බෑ. ඒ වගේම ඔයාට මැවිල්ලත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම කොහොමද ඔබට අනිත් අයත් එක්ක තිබෙන සම්බන්ධතාවය? ජේසුස් වහන්සේ අපිට උගන්වලා තිබෙනවා අනිත් අයත් එක්ක සම්බන්ධ වෙද්දී අපි හැසිරෙන්න ඕන කොහොමද? ඒ වගේම උත්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ විස්තර කරනවා මනුෂ්‍යයා තනිවම සිටීම හොඳ නැහැ. තනියම ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කියලා දෙවියන් වහන්සේ කිව්වා. ඒක තමයි පළවෙනි මනුෂ්‍ය සම්බන්ධතාවය. මනුෂ්‍යයා තව මනුෂ්‍යෙක් එක්ක සම්බන්ධතාවයකට ඇතුළු වුණු පළමු අවස්ථාව තමයි මේක. ඒක දෙවියන් වහන්සේ විසින් තමයි නියම කළේ. ඔයා මෙන්න මේ විදිහට තනියම ඉඳගෙන මේ වැඩේ කරන්න බෑ. තනියම ඉන්න එක හොඳ නැහැ. ඔයා ඉගෙන ගන්න ඕන තව කෙනෙක් එක්ක වැඩ කරන විදිහ. ඔහුට සහකාරියෙක් දෙවියන් වහන්සේ සාදා දුන්නා. උත්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ 15 වන පදයේ සිට 18 වන පදයේ දක්වා අපි කියවමු. පැති පොතේ දෙවනි පරිච්ඡේදයේ 15 වෙනි පරිච්ඡේදයේ සිට 15 වෙනි පදයේ සිට සතරවෙනි ගංගාව ප්‍රාත්‍ය ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිස්යා රැගෙන ඒදන් උයන වවන්ටත් බලා ගන්ටත් එහි පදිංචි කෙරවූසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිස්යාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්ට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කණ්ඩ එපාය. මක් නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහි යැයි කීසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ කතාකොට මනුෂ්‍යයා තනියම හිඳීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කීසේක. හරි. නවත්තන්න. මොකද්ද කියලා තියෙන්නේ? තනියම ඉන්න එක හොඳ නැහැ. සුදුසු සහකාරියක් සාදලා දෙනවා. දැන් මෙතන තිබෙන පළවෙනි සම්බන්ධතාවය තමයි ආදම්ට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තිබුණා. ඒක තමයි පළවෙනි දේ. මුලින්ම ආදම් සහ දෙවියන් වහන්සේනේ හිටියේ මෙතන. ඊට පස්සේ ආදම්ට සහකාරියක් සාදලා දුන්නම ආදම්ට සිදු වුණා අනෙකුත් මනුෂ්‍යයන් එක්ක තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න විදිහ ඉගෙන ගන්න සිදු වුණා. දැන් ආදම්ගේ බිරිඳ තමයි මෙතන සිටියේ. හැබැයි දැන් අපි දන්නවා ඔබට ගොඩාක් සම්බන්ධතා තිබෙනවා තව ගොඩක් අයත් එක්ක. වටපිටාවේ ඔබේ පවුලේ අනෙකුත් ගොඩක් අයත් එක්ක සම්බන්ධතා රසක් තිබෙනවා. මේ සම්බන්ධතා වලදී අපිට ක්‍රියා කරන්න කියලා ජේසුස් වහන්සේ උපදෙස් දීලා තියෙන විදිහක් තියෙනවා. අපි අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරනකොට අනිත් මිනිස්සුත් එක්ක සම්බන්ධතාවය රැකෙන්න නම් යහපත් සම්බන්ධතාවයක් අනිත් අය සමග තිබෙන්න නම් අපි කොහොමද හැසිරෙන්න ඕන කියන එක මතෙව් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ විස්තර වෙනවා. ඒකේ තියෙනවා රන් අන කියලා එකක්. මතෙව් 7:12 කියවන්න. මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ රන් අන
එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් කරනවාට නුඹලා කැමතිද? නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. විවස්ථාවත් අනාගත වාක්‍යයක් මේය. මොකද්ද කියන්නේ? මිනිස්සු ඔයාට සලකනවාට වා කැමති කොහොමද? එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් කරනවාට නුඹලා කැමතිද? නුඹලාත් එසේම ඔවුන්ට කරපල්ලා. මේක තමයි ජේසුස් වහන්සේ කියන මේක තමයි ඔය ඔක්කොම ව්‍යවස්ථාවලයි ඔය ඔක්කොම අනාගත වාක්‍යවලයි මේ ඔක්කොම ලියවිලි වල අන්තිම අර්ථය තමයි මෙන්න මේක. මොකද්ද? ඔයා කොහොමද කැමති අනිත් අය ඔයාට සලකනවට? අන්න ඒ අනුව ඔයා අනිත් මිනිස්සුන්ට සලකන්න. ඒක තමයි මේ අපි මෙච්චර කාලයක් ඉගෙනගත්ත මේ වසර දහස් ගාණක් තිස්සේ දුන්න සියලු ව්‍යවස්ථාවන් වල ඒ සියල්ල කැටි කරලා ගත්තොත් ජේසුස් වහන්සේ කියන මේක තමයි රන් අන. හරිද? මේක තමයි උඹලට කියා ගන්න බැරුව හිටියේ දෙවියන් වහන්සේ මෙච්චර කාලයක්. දෙවියන් වහන්සේ කියලා ව්‍යවස්ථා දීලා හැඩගස්සලා මෙහෙම කරන්න අරම කරන්න කියලා නීති දීලා ව්‍යවස්ථා හදලා මේ ඔක්කොම කරලා කරලා අන්තිමට ඒ හැම එකකින්ම දෙවියන් වහන්සේට ඔබට පහදලා දෙන්න අවශ්‍ය වුණ රන් අන තමයි මොකද්ද? ඔබ කොහොමද කැමති අනිත් කට්ටිය ඔබට සලකනවට? අන්නේ විදිහට ඔයා අනිත් අයට සලකන. දැන් සමහරව අහන අපි කොහොමද අනිත් අයට සලකන්න ඕන? අපි කොහොමද අනිත් අය එක්ක වැඩ කරන්න ඕන? හරි, අනිත් කට්ටියට අපි ගරු කරලා ඔවුන්ට දිය යුතු ස්ථානයේ දීලා වැඩ කරන්න ඕන කොහොමද? අනිත් අයගේ ප්‍රශ්නවලදී අපි මැදහත් වෙන්න ඕන කොහොමද? කොහොමද අනිත් අයට අපි සලකන්නේ? මෙන්න රන් අන මෙතන විස්තර කරන ජේසුස් වහන්සේ. මොකක්ද මේක? එච්චර අමාරු අමුතුවෙන් හිතන්න ඕන දෙයක් නෙමෙයි. මොකක්ද? ඔයා කොහොමද කැමති අනිත් කට්ටිය වාට සලකනවා? ඔයත් අන්න ඒ වගේ අනිත් කෙනාට සලකන්න. ඔයා කැමතිද ඔයාව තව කෙනෙක් පහත් කරනවට? කැමතිද ඔයාව ලැජ්ජ කරලා, ඔයාව හොන් කරලා, ඔයාව පහත් කරලා සලකනවට ඔයා කැමතිද? කැමති? ඔයා කොහොමද කැමති? ඔයා කැමති නැහැ තව කෙනෙක් පහත්, ඔයාව පහත් කරලා දකින්නවට ඔයා කැමති නැහැ. එහෙමනම් ඔයා මොකද කරන්න ඕන? ඔයා අනිත් අයව පහත් කරලා සලකන්නත් බෑ. ඔයා කැමතිද ඔයාට කවුරු හරි බලහත්කාරයෙන් දේවල් වාගේ ජීවිතේ කරනවට ඔයා කැමතිද? බලෙන් ඔයා කියනවා නෑ මේකම කරන්න ඕන කියලා වෙන කෙනෙක් ඇවිල්ලා ඔයාට බලෙන් ඔයා අකමැති දේවල් වාගේ ජීවිතේ කරන්න යනවට ඔයා කැමතිද? කැමති නෑ. එහෙනම් මොකද කරන්න ඕන? එහෙනම් ඔබත් අනිත් අයට බලෙන් මුකුත් කරන්න යන්න එපා. කොහොමද ඔයා කැමති අනිත් අය ඔයාට සලකනවට? ඔයා කොහොමද කැමති? ජේසුස් වහන්සේ ඉතා පැහැදිලිව කියනවා අන්න ඒ වගේ ඔයා අනිත් අයට සලකන්න. ඒක තමයි මේ ඔක්කොගෙම කියන්නේ. ඔයා කැමතිද ඔයාගේ දෙයක් කවුරු හරි ඇවිල්ලා හොරෙන් අරගන්නවට? කැමති? කැමති නෑ. එහෙනම් ඔයා අනිත් අයගේ දේවල් හොරෙන් ගන්නත් එපා. ඔයා කැමතිද කවුරු හරි බීලා ඇවිල්ලා පිස්සු විකාරෙන් වගේ බීලා ඇවිල්ලා ඔයාව විහිළුවකට අරගෙන ඔයාට අඩන්තේට්ටම් කළා, ඔයාට ලැජ්ජ කරලා ඔයා ඉස්සරහ කෑ ගහලා නිඳා කරනවට ඔයා කැමතිද? එන ඔයත් අනිත් මිනිස්සුන්ට එහෙම කරන්න එපා. ඔයා කැමතිද අනිත් මිනිස්සු ඇවිල්ලා ඔයාට බොරු කියනවට? ඔයාගේ පවුලේ අය, දරුවෝ, බිරිඳ, ස්වාමි පුරුෂයා ඇවිල්ලා ඔයාට බොරුවක් කියලා යනවට ඔයා කැමතිද? ඔයා ඒකට කැමති නැත්නම් ඔයත් අනිත් මිනිස්සුන්ට බොරු කියන්න යන්න එපා. තේරෙනවද මේ කියන දේ?
මේක තමයි දෙවියන් වහන්සේගේ මුළු ව්‍යවස්ථාවන් වල අවසාන අරමුණ. ඔයාලා මෙන්න මේක තේරුම් ගන්න ඕන. අද ලෝකේ මිනිස්සු තමන් ගැන කල්පනා කරනවා, තමන් මෙහෙමයි, තමන්ට මෙහෙම තමයි වෙන්න ඕන. හැබැයි ඒගොල්ලෝ අනිත්යට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක තමයි මේකේ ප්‍රධාන අදහස වෙන්නේ. මෙන්න මේක නැති වුණාම තමයි අපිට අනිත් මිනිස්සුත් එක්ක සම්බන්ධතාවය බිඳ වැටෙන්නේ. මනුෂ්‍යයන් අතර අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතා ගැන අපි පැති දෙකකින් හිතන්න ඕනේ. එකක් තමයි අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ, ඒ වගේම අපි කොහොමද අනිත් අයට සලකන්නේ. දැන් මිනිසුත් එක්ක ගැළපෙ ජීවත් වෙද්දී ඔයාට මේ දේශනය අනිත් ඔක්කොටම උගන්වලා අහන්න සලස්වන්න බෑ. තේරුණාද? ඒක නිසා අනිත් කට්ටිය දන්නේ නැහැ මේක. ජේසුස් වහන්සේගේ රන්නන අනිත් කට්ටියට උගන්වන්න යන්න බෑ එක සැරේම ඔයාලා. ඒ නිසා අනිත් අය බොහෝ විට මේකට අනුකූලව නෙමෙයි වැඩ කරන්නේ. එයාලා මොකද කරන්නේ? එයාලා අනිත් අයව රිද්දනවා, අනිත් අයව පාච්චල් කරනවා, අනිත් අයව පහත් කරනවා. ඒක තමයි අනිත් මිනිස් ඔයාලගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ස්වරූපය. මෙන්න මේක අනිත් කට්ටියට අදහසක් නැහැ. ජේසුස් වහන්සේ මෙහෙම එකක් උගන්වලා තියෙනවා කියලා දැන් උන් ඔක්කොම මෙතෙන්ට ගිහලා මේක උගන්වලා යවන්න බෑනේ. දැන් ඔයාලා තමයි ඉගෙන ගන්න. එතකොට ඔයාලට ගැවසෙන්න වෙන්නේ, ජීවත් වෙන්න වෙන්නේ මේක නොදන්න පිරිසක් එක්ක. ඒ නිසා ඔයාලගේ වටේ ඉන්න ඔක්කොම සභාවන් වල හරි පවුලේ හරි මේ ඔක්කොම කට්ටිය මේ සැබෑ ධර්මයේ තුල ගොඩනැගිලා නැහැ. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලා කැමති එකක්. හැබැයි එයාලා අනිත් මිනිස්සුන්ට සලකන්නේ එහෙම නෙමෙයි. අරද අනිත් මිනිස්සුන්ගේ වැරදි වලදී ඒවා හෙලා දකින්න. අනිත් මිනිස්සුන්ව ලැජ්ජාවට පත් කරනවා. අනිත් මිනිස්සුන්ව පහත් කරනවා. හරිද? බොරු කියලා හරි තමන්ගේ වැඩේ කරගන්න හදනවා. ඒක තමයි අනිත් කට්ටියගේ හැටි. දැන් ඒගොල්ලන්ට ඔයා ගිහිල්ලා මේ දේශනේ දාලා පෙන්නලා මෙන්න මේ රන්නන කියලා එකක් තියෙනවා. එයා ඒ අනුව ඔයා හැසිරෙන්න ඕන. මේවා හැසිරෙන විදිහ හරි වැරදි. මේක හරියන්නේ නැහැ. ඔයා මට මෙන්න මෙහෙමයි සලකන්න ඕන කියලා ඕක කියන්න යන්න එපා. එහෙම කියන්න බෑනේ. එතකොට ඔයා මේක නොදන්න පිරිසක් අතරේ හැසිරෙද්දී ඔයා තේරුම් ගන්න මේගොල්ලෝ කොහොමත් කොහොම තමයි. ඒකනේ ජේසුස් වහන්සේ ඇයට සමාව දුන්නේ. ජේසුස් වහන්සේ තමන්ගේ ලෙස හැසිරුණා. තමන් හරියට හැසිරුණා. අනිත් අයටත් හැසිරෙන්න ඕන විදිහ ඉගැන්නුවා. හැබැයි ඔක්කොටම කී කී හිටියේ නෑ මෙන්න ඔයාලා මෙන්න මෙහෙම මට සලකන්න මේ මං රන්නන කියලා එකක් කියලා තියෙනවා. හරිද? ඒ වගේ තමයි ඔයා මට සලකන්න ඕන කියලා. දැන් දේව වචනේ ඔයා ඉගෙන ගන්න එක අනිත් අය එහෙම හැසිරෙන්න ඕන කියලා හිතන්න එපා. මේ දේව වචනේ උගන්වන්නේ ඔයා වෙනස් වෙන්න, ඔයාට වෙනස් වෙන්න මේක උගන්වන්නේ. දැන් සමහරුන්ට දේව වචනේ ඉගැන්නුවම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයාලා හිතනවා මේ දේව වචනේ අනුව තමයි අනිත් කට්ටිය එයාට සලකන්න ඕන කියලා. එහෙම එකක් කරන්න බෑනේ. දේව වචනේ ඉගැන්නුවේ කාටද? ඔයාට උගන්වන්නේ. එතකොට අනිත් කට්ටිය ඔයා ඉගෙන ගත්ත දේව වචනේ අනුව හැසිරෙන්නේ නැහැ. බලන්න පාස්ට් අපි අද මේ මෙහෙම ඉගෙන ගත්ත රන්නන කියලා එකක් ඉගෙන ගත්ත ඒ වුණාට මේ කට්ටිය මට එහෙම නෙමෙයිනේ සැලකුවේ. උදි හරිනේ ඉතින්. ඔයා මේ කද ඉගෙනගෙන ගියාට ඒ කට්ටිය මේක ඉගෙනගෙන ගියේ නැහනේ. ඉතින් ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ මේ සතිය වෙනස් වෙන්නේ නැහැ. මේ කියන්නේ මොකද්ද? ඔයාලා මේ සතිය වෙනස් වෙන්න ඕන විදිහ. අනික් කට්ටිය දිගටම එහෙම තමයි. ඔයාලා තීරුම් ගන්න. ඉතින් අනිත් මිනිස්සු එක එක දේවල් කරට. යාළුවෝ එක්ක ජීවත් වෙද්දි දැන් මෙතන පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවනම්, වැඩ කරන අය ඉන්නවනම්, ඔයාලගේ මිත්‍රයෝ එක්ක සමාජයත් එක්ක ගැවසෙද්දී යාළා සමහර විට ඔයාලව ලැජ්ජ කරනවා වෙන්න පුළුවන්, ආව විහිළුවකට ගන්නවා වෙන්න පුළුවන්, ඔයාට එක එක දේවල් කියනවා වෙන්න පුළුවන්. ඕක තමයි ඉතින් හැටි. දැන් මේ ලෝකේ ස්වરૂපේ ඕකයි. අනිත් මිනිස්සු ඉතින් වැඩි හිතන්නේ නැහැ අනිත් කෙනා ගැන. එයාලා මොකද කරන්නේ? තමන් ඒ වෙලාවේ තමන්ට කැමති විදිහට හැසිරෙනවා. හැබැයි ඒක හොඳ නැහැ. ඒක හොඳ නැහැ කියලා දැන් එයාට කියලා දෙන්න බෑ. ඒතර ඔයා මොකද්ද තේරුම් ගන්න ඕන?
මේක තමයි මේ හැටි මේ මිනිසුන්ගේ හැටි. ඒක එයාලගේ ප්‍රශ්නයක්. එයාලගේ දුර්වලතාවය. එයාලා දන්නේ නැහැ අනිත් මිනිස්සුන්ට ඒ තැන දීලා අනිත් මිනිස්සුන්ගේ සිත් නොරිදෙන පරිදි ක්‍රියා කරන්න මේගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් මේ කට්ටියට දේව වචනේ උගන්වන්න යන්න බෑනේද? ඒ නිසා ඔයා අනිත් මිනිස්සු ඉදිරියේ ඔයාගේ තත්වය ගැන ගෞරවය ගැන ඔයාට මෙහෙම වුණා බලන්න වෙච්ච දේ අයියෝ මට මේ වෙච්ච දේ මේ කට්ටිය මට කියපු කතාව බලන්න මාව විහිළුවකට ගත්තනේ මට ලැජ්ජ කරානේ මාව කපල දැම්මනේ මෙතන මට මේ කට්ටිය බොරු කිව්වනේ කියලා දුක් වෙන්න එපා ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ ඒගොල්ලෝ දේව වචනේ තාම දන්නේ නැහැ ජේසුස් වහන්සේ මෙන්න මේ කියපු රන් අන ඒ කට්ටිය ඉගෙනගෙනත් නැහැ ඒක ඒ කට්ටිය පිළිපදින්නේ නැහැ මොකද්ද රන් අන අනික් කට්ටිය ඔයාට සලකනවට කැමති කොහොමද ඔයත් ඒ විදිහට අනිත් අයට සලකන්න මේක ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ නිසා ඔවුන් නොදැන කරන වරදට සමාව දීලා ඕක අතහැරලා දාන්න මනසින් හිතේ තියා ඉන්න එපා මෙයා මට මෙහෙම කිව්වා බලන්න කරපු දේ මම ඔකට පලිය ගන්නම් මමත් හිටපන් කපල දාන්න උඹ මාව යාළු ඉස්සරහ ලැජ්ජ කරානේ මමත් වෙලාවක් එනකම් බලන් ඉන්නේ ආ කොකාට වාරයක් ආවනම් තිත්තයටත් එනෝ වාරේ හිටපන් මං ඒ වාරේදී උඹ උඹට මං කියන්නම් කියන්න ඕන ටික එහෙම එකක් ඔළුවේ තියාගන්න එපා ඔයා ලැජ්ජ වුණා ඔයා ඔයාට අසාධාරණයක් වුණා දැන් මොකද කරන්නේ ඔයා පාඩුවේ ඉන්නේ ඉතින් මොකද කරන්නේ දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ නොදැන කරන වරදට සමාව දෙන්න කියලා තමයි ජේසුස් වහන්සේ ඉගැන්වුවේ ඔයාගේ පැත්තෙන් අන්න එහෙම තමයි හැසිරෙන්න ඕන අනික් කට්ටියව හදන්න යන්න බෑ එතකොට ඔයා ඔයාගේ තත්වය නැති වුණා කියලා හිතන්න එපා ලෝකෙ මිනිස්සු මෙන්න මේක නිසා තමයි තම තත්වය හදාගන්න ගොඩාක් දේවල් කරတာ තමන්ට ප්‍රතිරූපයක් හදාගන්න තමන්ගේ ගෞරවය රඳා පවත්ව ගන්න අනිත් මිනිස්සු මට ලැජ්ජ නොකර අනිත් මිනිස්සු මට ගෞරවය දෙන්න ඕන හරිද අනිත් මිනිස්සු මම කැමති මේ විදිහට අනිත් කට්ටිය මට සලකනවට ගරු කරලා කතා කරනවට මාව උසස් කරලා කතා කරනවට මට හොඳින් සලකනවට මම කැමති ඒක නිසා මම ඒ தত্ত্বය හදා ගන්න ඕන කියන හැඟීමෙන් තමයි අනිත් ඔක්කොම කට්ටිය වැඩ කරන්නේ තමන් ආස කරන தত্ত্বයක් තියෙනවා ඒ தত্ত্বය හදා ගන්න මිනිස්සු එක එක දේවල් කරන විදිහ තමන්ට බනින ලැජ්ජ කරන අය එක්ක ගැවසෙන්න කැමති නැති වෙනවා එයාලගෙන් වෙන් වෙනවා දුරස් වෙලා තමන්ට ගරු කරන පිරිසක් හොයා ගන්න තමන්ට ගෞරවය ලබා ගැනීම සඳහා දේවල් කරනවා අනිත් අයට පෙන්වනව මට මෙහෙම ප්‍රතිරූපයක් තිබෙන බව තමන්ගේ ස්වරූපයක් හදලා මවලා පෙන්වන්න උත්සාහ කරනවා දැන් ඒකෝ තමයි මේ දේශපාලන ලෝකේ මේ ලෝකේ ඉහළ තරාතිරම් වලට යන්න ආස කරපු ගියපු ගොඩාක් අය ඔන්න ඕක තමයි කරලා තියෙන්නේ තමන්ටම පෝස්ටර් ගහ ගන්න තමන් හොඳයි තමන් අහවල් ධනවත් මේ දානපතියා අහවල් පාර හැදුවේ මම තමයි කරේ මන් තමයි හොඳ ඉතින් කියන අපි තමයි හොඳටම කරලා තියෙන්නේ කියලා ඉතින් කරනවා දැන් මොකද්ද මේවා දැක්කම අපිට පේන්නේ තමන්ට තැනක් හදාගන්න තමයි මේ මිනිස්සු දඟලන්නේ අපි තමයි කරලා තියෙන්නේ අපි තමයි හොඳ අය අපි තමයි මේ 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 දේවල් කළේ අපි අපිට ඒ ගෞරවය එන්න ඕන කියන ඒ ස්වરૂපය හදාගන්න මිනිස්සු හරිම ආසයි ඉතින් ඒක හදාගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා වැරදි ක්‍රියා ගොඩක් ඒ අස්ස සිද්ධ වෙනවා අනිත් අය පීඩාවට ලක් වෙනවා අසාධාරණ වෙනවා බොරු වංචා ඔක්කොම මේක අස්සේ එනවා ඇයි තමන් කැමති තත්වය අනිත් අය දෙන්නේ නැහැ ඒක කොහොම හරි ගන්න බලහත්කාරයෙන් හරි මිනිස්සු ක්‍රියා කරන්න පෙළඹෙනවා ඉතින් මිනිස්සු බයට මූණට හිනා වෙලා ගරු කරනවා හැබැයි පස්සේ මොකද කරන්නේ හිනා වෙනවා ඔතේ ලෝකෙ හැටි දැන් ඔයාලෝ එක එක කමෙන්ට් දානවා අරමයි මෙහෙමයි මේ ඇමතිලා එහෙම හොඳ නැහැ මට උකුන් අහුනෝ තින් මම මෙහෙමයි කරන්නේ අරමයි කරන්නේ කියලා කෑ ගහනෝනේ අම්බෙල බලන්න ඕන
ඒ ගාඩ් එකත් එක්ක ඔයා ගාවට ඇවිල්ලා බලන්න ඔයා කීන ටික කරයිද කියලා. මට මේ ඇමති හම්බුනෝතින් මම මෙහෙමයි කරන්න කියලා කියනෝනේ. ඔයා කරන්නේ නැහැ. ඔයා කරන්නේ නැහැ හලෝ ඔයා. ඔයා බයයි. නෑ මං කරනෝ බලමුකෝ. ඒ ඒ ගාඩ් එකත් එක්ක ඒ ඇමති බහින්න ඕන. ජනාධිපති එහෙම බහින්න ඕන. දැන් ඔයා බැන බැන ඉන්නෝනේ. අරමයි මෙහෙමයි කියලා. හැබැයි මිනිස්සු බයට මූණට කියන්නේ නැහැ. හැබැයි පිටිපස්සෙන් හිනාද. ඉතින් කෙනෙක්ට තමන්ට තත්වයක් හදාගත්තා වගේ තමන්වම රවට්ට ගන්න පුළුවන්. ඒ තත්වය බලහත්කාරයෙන් මිනිස්යන් අතරේ හදන්න පුළුවන්. ඒකට මේ මිනිස්සුත් ඒ බලය නිසා උන්ට තිබෙන හැකියාව ඉතින් කරන්න බෑ. යාළත් එක හැප්පෙන්න අමාරුයි මිනිස්සුන්ට. ඒක නිසා මිනිස්සුත් යටත් වගේ ගරු කරන වගේ උත්සවයකට එනකොට පිළිගැනීමේ ගීතයක් කියලා ඒ ගරුත්වය දෙනව වගේ පෙන්වනවා. හැබැයි හදවත පතුලෙන් එහෙම ගරුත්වයක් නැහැ. පිළිගැනීමේ ගීතය කියලා පස් අනිත් පැත්තට ගිහිල්ලා එයාට බනින. ඒක තමයි හැටි. මූණට එකක් පිටිපස්සට තව එකක්. ඉතින් එහෙම ගරුත්වය තත්වය ඔයාගේ තන එහෙම හදන්න බෑ. ඔයා ආසයි ඔයාට තනක් හැදෙනවට ගරුත්වයක් එනවට ඒ උනාට ඕක ඔය විදිහට හදන්න බෑ. අනිත් මිනිස්සු කරන දෙයට ඉඩ දීලා ඉන්නේ. එයාලා ලැජ්ජ කරනවා නම් එහෙමයි පහත් කරනවා නම් එහෙමයි. එයාලා ඔයාව ගණන් ගන්න නැත්නම් එහෙමයි. ඒක එයාලගේ දෙයක්. එයාලගේ ප්‍රශ්නයක්. කරන්න දෙයක් නැහැ. ඒකට ඔයා කලබල වෙන්න එපා. ඔයා යටහත් පහත් වෙලා එයාලා කියන ඕනම දෙයක් ඉවසා දරාගෙන ඉන්න පුහුණු වෙන්න. ඒක තමයි ජේසුස් වහන්සේ අපිට කියලා තියෙන්නේ. ජේසුස් වහන්සේ කරලා පෙන්වුවේ අන්නේ ඒක. මේ මිනිස්සු මාව පිළිගන්නේ නැහැ. මම මේ රාජ්‍යයේ රජතුමා කියලා කිව්වත් මේ කට්ටිය මාව පිළිගන්නේ නැහැ. මට ඒ ගෞරවය දෙන්නේ නැහැ. ඉතින් මට දැන් මෙතන ගෞරවයක් හදාගන්න යන්න බෑ. අපි කැමති අපිට තැනක් ගෞරවයක් හැදෙනවට. ජේසුස් වහන්සේ උන්වහන්සේට කොහොම කැමැත්තක් ඇද්ද? ඇයි? උන්වහන්සේ තමයි රජතුමා, මැවුම් කරුවා, මැවිල්ලේ කතෘවරයාණන් වහන්සේ. හැබැයි උන්වහන්සේ තේරුම් ගත්තා මෙතන ඇවිල්ලා මට තැනක් හදාගන්න බෑ. මේගොල්ලෝ මට ඒ ගෞරවය දෙන්නේ නැහැ. ඒ නිසා දැන් කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ මගේ තැන හදලා දෙයි. එතකන් මොවුන් නොදැන කරන වරදට මම සමාව දීලා එයාලා ලැජ්ජ කරනවා නම් ලැජ්ජාව දරා ගන්න, බනිනවා නම් බැනුම් අහන, මට පහර දෙනවා නම් ඒක ලබනවා, මාව පහත් කළා නිඳා කරනවා නම් දැන් කරන්න දෙයක් නැහැ. මේගොල්ලන්ට දැන් කියලා දෙන්න රන් අන කියලා දෙන්නද මේ කට්ටියට? මට ගරු කරන්න කියලා ඉල්ලන්නද? මේ මට ගරු කරන්නේ නැහැ කියලා කියන්නද? මොකද්ද කරන්නේ? එහෙම කරන්න බෑ. ඒ නිසා ජේසුස් වහන්සේ මොකද්ද කළේ? උන්වහන්සේ තමයි ස්වාමි වරුන්ගේ ස්වාමියා. ඔක්කොටම ඉහලින් ඉන්න කෙනා ජේසුස්. එයා මොකද්ද කළේ? එයා අන්නේ ඒක තමයි අපිට කළලා පෙන්නුවේ. දැන් මුන්ට මේක කියලා දෙන්න බෑ. ඒ ගෞරවය අපිට හදා ගන්න බෑ. අපි යටහත් වෙමු. අපි යටත් වෙලා එයාලට කැමති දේක් කරන්න ඉඩ දෙමු. ඉතින් එහෙම තමයි ජේසුස් වහන්සේ සම්බන්ධතාව පවත්වගත්තේ. ජේසුස් වහන්සේ තමන්ගේ තත්වය ගැන හිතුවා නම් අපිට ජීවිතේට ජේසුස් වහන්සේ උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට යන්න වෙන්නේ නැහැ. මනුෂ්‍ය සම්බන්ධතාවල පළවෙනි දේ තමයි ඔබ අනිත් අයගේ වැරදි දේවල් ඔබට වෙන අසාධාරණ දරා ගැනීමට ඔබ හුරු වෙන්න ඕන. ඒක ඔබට පැවරෙන වගකීමක්. ඒ තුලින් තමයි ඔබට අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. දැන් මේ සේවය කියලා කියන්නේ අනිත් අයත් එක්ක සම්බන්ධ වෙලා ගොඩනගන්න ඕන දෙයක්. ඔයාට සේවය කරන්න බැරි වෙනවා අනිත් අයගේ ලැජ්ජා නිඳා කිරීම ඒ දේවල් ඔයාට විඳ දරා ගන්න බැරි නම්. හැබැයි එහෙම කියලා ඔයාට බෑ අනිත් අයට වැරදියට සලකන්න. ඔයා හැමතිස්සෙම කල්පනා කරන්න ඕන අනිත් කෙනා ගැන. ඔයා දැන් රන් අන දන්න. ඔයා දැන් මේක ඉගෙන ගන්න. ඔයා මොකද්ද කරන්න? ආ ලෝකේ හැටි මෙහෙමයි, ඒ මිනිස්සුත් මෙහෙමයි කියලා ඔයාත් ගිහිල්ලා ඒ අයව පාච්චල් කරලා යාලට පහත් විදිහට සලකලා එයාලව විහිළුවට ගන්න බෑ. ඔයා මොකද්ද කරන්න? ඔයා ඊට වඩා ප්‍රඥාවන්තව ජේසුස් වහන්සේ උගන්වපු වචනය මත ඒ අයට සලකන්න ඕන. එයාලගේ වැරදි සැලකිලි විඳ දරා ගන්නවා වගේම ඔයා යහපත් සැලකීම එයාලට දක්වන්න ඕන. එයාලා කැමති කොහොමද ඔයා එයාලට ඒ විදිහට සලකන්න ඕන.
ඔයා කැමති ඔයාට ගෞරවයෙන් මිනිස්සු සලකනවා. අන්න ඒක නිසා ඔයා අනිත් අයට එහෙම සලකනවා. සමහර විට ඒ කට්ටිය ඔයාට එහෙම සලකන්නේ නැහැ. හැබැයි ඔයා එහෙම කරන්නේ. අනිත් ඔක්කොම ආට බොරු කියනවා ඇති. හැබැයි ඔයා කැමති ඔයාට ඇත්ත කියනවාට. ඒක නිසා ඔයා අනිත් අයට ඇත්ත කියන. ඔයා අනිත් අයට යහපත් ලෙස සලකනවා. එයාලට එයාලට ඒ තැන දෙන්න. එයාලගේ සිත් වටහා ගන්න. හැමෝගෙම සිත් ඔයා හිතන තත්ත්වේ නැහැ. ඒ නිසා තැනකට ගිහිල්ලා කතා කරද්දි මිනිස්සෙක් එක්ක කතා බහ කරද්දි ඔක්කොටම කලින් පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. බලන්න එයා ඉන්න වාතාවරණය කොහොමද කියලා. ඔයා හරිම සතුටින් එනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාට ඒ මොහොතේ ඔයාගේ සතුට යාට නැති වෙන්න පුළුවන්. ඔයා ගේ සිතුවිල්ල අනුව අනික් කෙනාව මනින්න බෑ. තේරෙනවද මම මේ කියන දේ? ඔයාගේ හිත ඇතුලේ දැන් තියෙන හැඟීම් ඒ ස්වરૂපය අනුව ඔයාට තැනකට ගිහිල්ලා ඇසිරෙන්න බෑ. ඔයා මොකද්ද කරන්න ඕන? ඒ තැන වටහා ගන්න ඕන. ඒ තැන මොන වගේද? දැන් ඔය පොඩි ළමයි ඔය තරුණ තරුණිය ඒ ලෙවල් කාලෙ හැම මලගේ වලුල ගියාම හිනා වෙනවා. ඒක ඉතින් කොල්ලෝ ඒ කාලේ කරන ඒ කාලේ ඉතින් උන්ට තැනක් නොතැනක් නැහැ. ගියාම පැත්තටලා හිනා වීනි. හැබැයි ඒ වටේ ඉන්න හැමෝගෙම අවඥාවට ඒ ළමයින්ව ලක් වෙනවා. මම මේ සරල පොඩි උදාහරණයක් කියන්නේ. ඇයි? ඒ පොඩි අයට ඔය ඕ ලෙවල් කාලේ ඒ ලෙවල් කාලේ පොඩි කොල්ලොන්ට කෙල්ලොන්ට ඕක ඒ හැටි වැටහීමක් නැහැ. එතන තියෙන වාතාවරණය මොකද්ද? හරි අපිට ඒක ජෝක් එකක් වෙන්න පුළුවන්. අපිට විහිළුවක්. අපිට එච්චර ගාණක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒ පවුලේ සමීප සම්බන්ධතාවයක් බිඳ වැටෙනවා. දැන් ඔයාගේ ඔයා හිනා වෙච්ච එක හොඳයි. හැබැයි අනිත් අයගේ හදවතට ඒක ලොකු වේදනාවක් වෙනවා. සමහර විට ඔයාත් එක්ක මල පැනලා ඇවිල්ලා පොල්ලක් අරන් ඇවිල්ලා ගැහුවත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි හැටි. ඒ වාතාවරණය අපි බලන්න ඕන. එතන කොහොමද? ඒ ස්ථානය කොහොමද නැත්ද? පැහැදිලිද? ඒක නිසා දැන් මේ යාළුවොත් එක්ක ගැවසෙද්දි වාගේ පවුලේ අනිත් අයත් එක්ක වැඩ කරද්දි මෙන්න මේ දේ හොඳින් තේරුම් ගන්න ඕන. දෙමව්පියන් දරුවන් ගැන මෙහෙම කල්පනා කරලා බලන්න ඕන. දරුවනු දෙමව්පියෝ ගැන මේක හොඳට කල්පනා කරලා බලන්න ඕන. දැන් වැඩට ගිහිල්ලා ආවම ඔයාලගේ දෙමව්පියෝ හරි ස්වාමි පුරුෂයා හරි ඔයාලා බලන්න ඕන එයා එන මානසිකත්වයේ මොකද්ද? ඔයා ගෙදර හින්දි ෆිල්ම්යක් බලලා දැන් ඔයා විරහ රසය ඔයාගේ හදවතට ඇවිල්ලා ඔයා ආණ්ඩාණ්ඩ ඔයාට දුක හිතිලා ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි මහත්තයා ගෙදරට එන්නේ ඔෆිස් එකේ වැඩ කරලා අමාරුවෙන් මහන්සි වෙලා දැන් ඔන්න ගෙදරට එනවා. දැන් ඔයා අර ෆිල්ම් එකේ තියෙන හැඟීම අනුව එතන හැසිරෙන්න එපා. දැන් මොකද්ද කරන්නේ? ඒ නිසා බලන්න මහත්තයා ගෙදරට එන්නේ මොන හැඟීමකින්ද? අන්න ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉස්සෙල්ලම දේවල් කියන්න යන්න නැතුව පොඩ්ඩක් බලන්න එයා ගැන සෝදිසි කරලා මෙයා හොඳ මූඩ් එකකින් දෙන්නේ මෙයා සතුටින්ද නැත්නම් වෙහෙසින්ද පොඩ්ඩක් බලන්න. එහෙම බැලුවම තමයි සම්බන්ධතාවය රැකෙන්නේ. එහෙම නැති වුණාම තමයි කියන්නේ මොකක්ද මේ මාව තේරෙන්නේ නැහැ මට මෙයාව මෙයාට මාව වැටහෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි. ඉතින් බිරිඳක් කියනවා මෙයා මාව මේ තේරුම් ගන්න වැඩක් නැහැ අප්පා අපෝ. දරුවෝ කියනවා අම්මලා තාත්තලා අපි කී අපිව තේරුම් ගන්න නැහැ. අම්මලා තාත්තලා කියන දරුවෝ අපේ මහන්සිය තේරුම් ගන්න නැහැ. ඒ නිසා දැන් ඔබ වටහා ගන්න ඕන දෙයක් තමයි ඔබේ මනසේ තියෙන හැඟීම් ඔබේ ස්වરૂපේ අනිත් කට්ටියට එක සැරේම තේරෙන්නේ නැහැ. ඔබ දුකින් ඉන්නවද කනස්සල්ලෙන්ද ඔබ තරහෙන් ඉන්නවද කියන එක අනිත් අයට පේන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ එයාලට හිතන එයාලගේ හැඟීම් අනුව වැඩ කරන්න පුළුවන්. ඔයා තරහෙන් ඉද්දි තව කෙනෙක් විහිළු කරනවා වෙන්න පුළුවන්. දැන් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබ දෙවියන් වහන්සේ ගැන දන්න කෙනෙක් විදිහට
ඒ එයාලගේ දේවල් ගැන තරහ ගන්න නැතුව ඒවා විඳ දරා ගන්න ඔබ ඔබ ඉගෙන ගන්න ඕන. ඔයා දුකින් ඉන්න වෙලාවක තව කෙනෙක් hina වෙනවා වෙන්න පුළුවන්. ඔයා සතුටින් ඔයා අනිත් අයට හොඳින් සලකන්න හිතාගෙන ඉන්න වෙලාවක අනිත් කට්ටිය දුක හිතලා අරික්කේනා දුක හිතලා එයා පැත්තකට වෙලා ඉන්න වෙන්න පුළුවන්. එතකොට වාගේ සතුට නැති වෙලා බලන්න මම මේ සතුටින් ඇවිල්ලා මේ දේ කරන්න ගියේ ඒ උනාට මෙයා බලන්න ඉන්න විදිය කියලා ඔයාට හැඟීමක් ඇති වෙනවා. එතකොට අනික් කෙනා ගැන හැබැයි ඔයා මේ දේව වචනේ ඉගෙන ගන්න කෙනෙක් හැටියට ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි ඔයාගේ හිතේ තියෙන හැඟීම් අනුව නෙමෙයි අනික් කෙනාගේ හැඟීම් එයා වෙන ප්‍රශ්නයක වෙන හැඟීමක වෙන දෙයක යා ඉන්න වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා එයාව එහෙම මනින්න යන්න එපා. පොඩ්ඩක් එයාට ඉඩ දීලා ඉන්න. එයා කරන දෙයක් එයා කරන එයා අඬනවා නම් එහෙමයි විහිළුවක් කරනවා නම් එහෙමයි එයාට තරහ ගිහිල්ලා නම් එහෙමයි ඒක පොඩ්ඩක් විඳ දරාගෙන ඉන්න. එයාගේ එයාගේ හිත ඇතුලේ තියෙන දේනේ පිට වෙන්නේ. ඒක පොඩ්ඩක් බලාගෙන ඉන්නකො කලබල වෙන්නේ නැතුව. ඔයා ඉන්න පොඩ්ඩක් නිශ්චල වෙලා. එයාගේ හැටි කොහොමද කියලා එයාට මොකද්ද දැන් වෙලා තියෙන්නේ කියලා ඉස්සෙල්ලා බලාගන්න. එයා එහෙම තමයි. හැබැයි ඔයාට එහෙම වැඩ කරන්න බෑ. එහෙනම් මමත් මගේ හිතේ තියෙන හැඟීම් පිට කරනවා. අනිත් එක මොන තත්ත්වෙ හිටියත් කමන්නේ නැහැ. මට තද වුණා නම් මම මගේ තරහ ප්‍රකාශ කරනවා කියලා ඔයාට දැන් ගිහිල්ලා ඔයාගේ හැඟීම් එහෙම ප්‍රකාශ කරන්න යන්න බෑ. ඔයා මේක ඉගෙන ගන්න කෙනානේ. ඒ අනික් කට්ටිය මේක ඉගෙන ගන්න නැහැනේ. ඔයා ඉගෙන ගන්න කෙනා හැටියට ඔයාගේ හැටි, ඔයාගේ හැඟීම, ඔයාගේ ඇතුලේ තියෙන තරහ හරි, වේදනාව හරි, ප්‍රීතිය හරි අනිත් අය ඉස්සරහා එක සැරේම ගිහිල්ලා අතාරින්න යන්න එපා. ඔයා බලන්න අනික් කෙනාගේ ස්වරූපය බලලා තමයි ඔයා ඔයාගේ අදහස ඔයාගේ හැසිරීම ඒ ස්ථානයේ පෙන්වන්න ඕන. ඔයා ඔයා කෑ ගහලා නටලා දඟලන්න හිතාගෙන ගියා වෙන්න පුළුවන්. ඒ වුණාට එතන එහෙම තත්වයක් නැත්තම් ඔයා පාඩුවේ ඉඳලා නිශ්චලව ඉඳලා එයාලගේ දෙයට ඉඩ දීලා වා එන්න. එතකොට තමයි සම්බන්ධතා ආරක්ෂා වෙන්නේ. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? සම්බන්ධතා කැඩෙනවා. සම්බන්ධතා විනාශයට යනවා. මේක අද බොහෝ ස්ථානවල සිදුවලා තිබෙනවා. ඒ නිසා ජේසුස් වහන්සේ අපිට රන් අණක් දීලා තිබෙනවා. මොකද්ද? අනිත් අය ඔයාට සලකනවට ඔයා කැමති කොහොමද? අන්න ඒ විදිහට ඔයාත් අනිත් අයට සලකන්න. එහෙම කිව්වට අනිත් හැමෝම මේක දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ ඔයාට දිය යුතු තැන දෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ තත්වය, ගෞරවය, ඔයාගේ තැන නැති වුණා කියලා කලබල වෙන්න එපා. දෙමව්පියෝ කලබල වෙන්න එපා. සභාවල නායකයෝ කලබල වෙන්න එපා. ඔයාට මේ තත්ත්වය ලැබුණ නැහැ කියලා දුක හිතන්න එපා. ඔයාගේ අනිත් අය, ඔයා යටතේ ඉන්න අය, අනිත් අය ඇවිල්ලා ඔයාව නිඳාවට පත් කළා, ඔයාට මෙහෙමයි සැලකුවේ කියලා ඔයා කලබල වෙන්න එපා. ඔයාගේ තැන අනිත් අය දුන්නේ නැතුවට කමක් නැහැ. ඒ තත්ත්වය හදලා දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ විසින්. ලෝකෙට අමතක වෙච්ච දේ තමයි අපේ තන තත්වය ගොඩනගලා දෙන්නේ දෙවියන් වහන්සේ විසින්. අපිට තිබෙන වටිනම දේ අපේ වටිනාකම, අපේ ගෞරවය, අපේ තත්වය කියන එක අපිට අපේ ප්‍රතිරූපය, අපේ තත්වය ගොඩනැගෙන්නේ මිනිස්සු අපිට දක්වන සැලකිල්ල අනුව නෙමෙයි, අපිට දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය අනුව තමයි අපේ තත්වය ගොඩනැගෙන්නේ. අන්නේක තමයි ජේසුස් වහන්සේ අපිට පෙන්නුවේ. ඒක තමයි පළමු සම්බන්ධතාවය. ජේසුස් වහන්සේට හොඳ සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේත් එක්ක තිබුණා. ඒ නිසා ජේසුස් වහන්සේ දන්නවා මෙයාලා මේ කියන කරන දේවල් අනුව නෙමෙයි මගේ තත්වය, මගේ ගෞරවය තීරණය වෙන්නේ, මට දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය අනුව. එම නිසා ජේසුස් වහන්සේ මොකද කළේ? හැම දවසකම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැකගත්තා. උන්වහන්සේට දෙවියන් වහන්සේත් එක්ක ලොකු බැඳීමක් තිබුණා. මෝසෙස්ට දෙවියන් වහන්සේත් එක්ක ලොකු බැඳීමක් තිබුණා. ඊශ්‍රායලයේ එවකට හිටපු සමහරු මෝසෙස්ට විරුද්ධව කැරලි ගැහුවා, කතා කළා. හැබැයි ඒ වෙලාවේ මෝසෙස් ඒගොල්ලන්ට කිසි දෙයක් කියන්න ගියේ නැහැ. එක වෙලාවක වෙන පූජක පිරිසක් ඇවිල්ලා මෝසෙස්ට විරුද්ධව කිව්වා, "ඇයි ඔබ ඒ අය විල මොසෙස්ට කිව්වා, ඔයා මේ කරන වැඩේ වැරදි, ඔයා යන ක්‍රමේ වැරදි කියලා මොසෙස්ට උපදෙස් දෙන්න ගියා.
මොසෙස් විවාහ වුණා. එයාගේ එයා පහු කාලීනව නැවත විවාහයක් කරගත්තා. අන්න ඒ වෙලාවේ කට්ටිය ඇවිල්ලා මොසෙස්ට දොස් පැවරුවා. මේක හරියන්නේ නැහැ. මෙයාගේ නායකත්වය අපි පිළිගන්නේ නැහැ. මේක අපිට ගැළපෙන්නේ නැහැ කියලා මොසෙස්ව පහත් කළා. ඒ වෙලාවේ මොසෙස් ඒ ගැන කලබල වෙන්නේ නැතුව එයා ඒ වෙලාවේ ලැජ්ජ වුණා ඇත්තටම. ලැජ්ජ වුණාට මොසෙස් ඒ අයගෙන් ඒ තත්ත්වය හදාගන්න ගියේ නැහැ. දෙවියන් වහන්සේට ගිහිල්ලා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය රැකගත්තා. මොසෙස් දැනගෙන හිටියා අපේ තත්ත්වය හෝ අපේ වටිනකම තීරණය වෙන්නේ අනිත් මිනිස්සු අපිට දක්වන සැලකිල්ල අපේ නම ගෞරවයෙන් උච්චාරණය කරාද කියන එක මත නෙමෙයි. අපිට දෙවියන් වහන්සේත් එක්ක තියෙන බැඳීම සම්බන්ධතාවය මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ බැඳීම ඒ සම්බන්ධතාවයේ ඵල කොයි වෙලාවක හරි අනිත් මිනිස්සු දකිනවා. ජේසුස් වහන්සේත් අන්න එහෙමයි කල්පනා කළේ. උන්වහන්සේට මිනිස්සු සැලකුවේ නැහැ එහෙම. ළඟම හිටපු ගෝලියවත් සැලකුවේ නැහනේ. අර යුදස් එහෙම හැමතිස්සෙම අනිත් පැත්තට මොකක් හරි කරන්න බලාගෙන හිටියේ. ළඟ හිටපු ඔය පේත්‍රස්ලා එහෙම. පේත්‍රස්ලා ජේසුස් වහන්සේට වඩා වයසින් වැඩිනේ. එයාලා කියන හැමදේම පිළිගත්තෙත් නැහැ. හරිද? ඉතින් ඒ තරම් සැලකිල්ලක් දැක්කුවේ නැහැ. අන්තිමට කොහොමත් ජේසුස් වහන්සේව අතෑරලා දාලත් ගියා. අපි පිළිගන්නවා අරමයි මෙහෙමයි කී කී හිටපු සෙට් එක ජේසුස් වහන්සේව අන්තිමට ගණන් ගන්න නැතුව වෙන් වෙලා ගියා. ඒ තැනත් එහෙම ජේසුස් වහන්සේට ගෝලයන්ගෙන් ලැබුණෙත් නැහැ. සමාජෙන් කොහොමත් ලැබුණේ නැහැ. හැබැයි ජේසුස් වහන්සේගේ ජීවිතයේ තිබුණු වටිනාකම තීරණය වුණේ මොකක් මතද? දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය මත. දැන් ඕක නැති නිසා තමයි අනිත් අය කොහොම හරි තමන්ට නමක් හදාගන්න තත්වයක් ගොඩනගා ගන්න. ඉතින් ගොඩක් දේවල් කරනවා. තමන්ගේ නම පෝස්ටර් වල ගහලා හන්දි ගාන ගහගෙන දඟලන්නේ ඕකට. අනිත් අය අපිට මෙහෙම සලකයි කියන එක නිසා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක වැඩ කරන අයගේ විශේෂත්වය තමයි ඔවුන් දැනගත්තා අපේ වටිනාකම තීරණය වෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවයේ මත. ඒ නිසා ජේසුස් වහන්සේ තමන්ට පෝස්ටර් ගහගන්න ගියේ නැහැ. ජේසුස් වහන්සේ තමන්ට තත්වයක් හදාගන්න තමන් ගැන ලියන්නවත් ගියේ නැහැ. මම මෙහෙමයි කළේ මම තමයි ජේසුස් කියලා ලියවිල්ලක් කොහේ හරි තියෙනවද කියලා බලන්නකො. කොහෙවත් නැහැ. මම තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ලිව්වද කොහේ හරි ලියලා ලිපියක් ලියලා එහෙම කිව්වේ නැහැ. තමන්ට දෙයක් ජේසුස් වහන්සේ ගොඩනැගුවේ නැහැ. ඒක දෙවියන් වහන්සේ විසින් හදලා දෙයි කියන එක උන්වහන්සේ දැනගෙන සිටියා. ඒ නිසා මේ සභාවන් වල නායකයා පාස්ටර්ස්ලා දෙමව්පියන් දැන් ඔබ යටතේ තව පිරිසක් ඉන්නව නම් ඔයාලා කලබල වෙන්න එපා. අනිත් අය ඔයාට සලකන විදිහ අනුව ඒ අනුව ඔයාට දුක හිතෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයාට ඒ තත්වය නොලැබෙනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔයා කලබල වෙන්න එපා. ඔයා හොඳට දැනගන්න අනිත් අය ඔබට සලකන්නේ කොයි විදිහකට වුණත් ඔබේ තත්වය රැකලා දෙන්නේ ගොඩනගලා දෙන්නේ දෙවියන් වහන්සේ විසින්. සමහර විට ඔබේ සභාවේ ඉන්න අනෙකුත් අය ඔබව පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ නායකයෙක්. ඒ වුණාට ඔයාව පිළිගන්නේ නැහැ අනිත් කට්ටිය. දැන් මේ ප්‍රශ්නේ ගොඩක් සභාවන් වල තියෙනවා. නායකත්වයේ පිළිගන්නේ නැහැ. ඒ යට ඉන්න සභාවේ ඉන්න අනෙකුත් අය පිළිගන්නේ නැහැ. එහෙම ඒක ගොඩක් සභාවන් වල අපි දැකලා තියෙනවා. එයාලා මූණට පිළිගන්නු හරි මේ තමයි පාස්ටර් කියලා කියනවා. හැබැයි සභාවේ ඉන්න සමහර ස්ත්‍රීන් ඒ වගේම සමහර අය තරුණ තරුණියන් වෙනත් අදහස් තියෙන අය අලුත් අදහස් කැරලිකාරී අදහස් තියෙන අය සමහර විට නායකත්ව පිළිගන්නේ. එහෙම වුණාම නායකත්වයට ඒ ගැන කනගාටුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න ඕනේ නැහැ. ඇයි? ඔබ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය මත තමයි ඔබේ වටිනකම තියෙන්නේ. ඒ පිළිගන්නේ නැති අය කවදා හරි දවසක ඇවිල්ලා ඔබෙන් උපදෙස් ගන්න උන්ට සිදු වෙනවා. ඔබ හරියට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ගියා නම් දැන් ජේසුස් වහන්සේ ඒක තමයි පෙන්වුවේ. අනිත් අය පිළිගත්තේ නැහැ. හැබැයි අන්තිමට ජේසුස් වහන්සේ ඉදිරියේ දණින් වැටුණා.
උන්වහන්සේට වද දීලා නසල දැම්මා උන්වහන්සේව පිළිගත්තේ නැහැ කවුරුවත් හැබැයි අන්තිමට ඒ ප්‍රතික්ෂේප කරපු ලැජ්ජ කරපු ගොඩාක් අය ඇවිල්ලා ජේසුස් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා උදව් ඉල්ලුවා එහෙමනම් අපි කොහොමද කරන්න ඕනේ කියලා ඇහුවා දැන් පාවුල් තුමා එහෙම ක්‍රිස්තියානි සභාවට විරුද්ධව සටන් කළා ඔවුන්ව විනාශ කරන්න ක්‍රියා කළා හැබැයි එවකට හිටපු නායකයෝ පාවුල් තුමා කරපු දේවල් නිසා ඒකට තරහ අරගෙන මුකුත් කරන්න ගියේ නැහැ දෙවියන් වහන්සේට බාර කරා අන්තිමට පාවුල් තුමා ඇවිල්ලා ඔවුන්ගෙන් ඉගෙන ගත්තා ඔහු සුභාරංචිය රැගෙන යන්නෙක් බවට පත් වුණා ඒ නිසා අනිත් අය ඔයාට සලකන්නේ කොහොමද කියන එක ගැන කලබල වෙන්න එපා අනිත් අය ලැජ්ජ කරාද ගරු කරාද ඒක ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා ඒක අනුව නෙමෙයි ඔයාගේ ජීවිතය තීරණය වෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය අන්න ඒක තමයි පළවෙනි සම්බන්ධතාවය ඒක ගොඩාක් වැදගත් ඒ වගේම ඔබට ඔබේ ජීවිතය සමග සම්බන්ධතාවයක් තියෙන්න ඕන ඔබ ඔබව තේරුම් ගන්න ඕන ඔබට ඔබත් එක්ක බැඳීමක් තියෙන්න ඕන ඔබ ඔබේ ස්වરૂපයේ ඉස්සෙල්ලම දැන හඳුනගෙන ඉන්න ඕන තමන් සමග සම්බන්ධතාවය දැන් වෙනත් ආගම්වල සිදුවලා තිබෙන්නේ මෙන්න මේ තමන් සමග සම්බන්ධතාවයට දැඩිව ගිහිල්ලා තිබෙන්නේ අපි දන්නවා මේ ඔය හිමාලයේ භාවනා කරන අය ඉන්නේ එක එක ශෘචිවරු කියලා ඉන්නෝ යාලා භාවනාවෙන් මොකද්ද ඒ කරන්නේ තමන් සමගම සම්බන්ධතාවයකට ගිහිල්ලා තිබෙන්නේ විවිධ මට්ටම් වල අරහා ඔවුන් ගමන් කරනවා විවිධ ධාන මට්ටම් අරහා ගිහිල්ලා ඔවුන් මොකද්ද ඒ කරලා තිබෙන්නේ ඒ කාත් එක්කද සම්බන්ධ වෙලා ඉන්නේ එයා කියනවා මේ අපි අපේ සිත දෙසම බලාගෙන ඉන්නවා අපි භාවනාවෙන් අපි සමගම සම්බන්ධතාවයට ඇතුල් වෙනවා Google Meet වල ඉන්න අය හරියට දේව මෙහෙට සූදානම් වෙලා ඒ විදිහට ඇඳ පැලඳගෙන සූදානම් වෙලා නැත්නම් මේ කැමරා ඕෆ් කරගන්න. ඒකට සූදානම් වෙලා ඉන්න අය කැමරා ඕන් කරගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. සුදුසු විදිහට ඔයාලා මේ වෙන විදිහකට නම් ඉන්නේ කැමරා ඕන් කරන්න එපා. ඒ හරියට සූදානම් වෙලා ඉන්න අය එහෙම ඉන්න අනිත් කට්ටිය බලන්න ඔයා ෆෝන් එක අරගෙන තැන් තැන් වල ඇවිදින්න ඒව කරන්න යන්න එපා කැමරා ඕෆ් කරගෙන ඉන්න එහෙමනම් Google Meet එකේ live පේනවනේ මේක අනිත් කට්ටියට සැලකිලිමත් වෙන්න හැම දෙයක් ගැනම තමන් ඉන්න විදිය කරන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඒක තමයි මේ උගන්වන්නේ එහෙම නැත්නම් සම්බන්ධතාව බිඳ වැටෙනවා ඒ වගේම තමන්ට තමන් එක්ක තිබෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න ගොඩක් අය ගිහිල්ලා තිබෙනවා. අන්න ඒක තමයි ඒ අය භාවනාවෙන් කරලා තියෙන්නේ. තමන් එක්කම සම්බන්ධ වෙන්න ගිහිල්ලා විවිධ ධාන මට්ටම් හරහා ඔවුන් තමන් එක්ක බැඳීමට ගිහිල්ලා තිබෙනවා. දැන් ඔවුන්ට අනිත් දේවල් වැඩක් නෑ දැන්. අනිත් කට්ටිය කියන්නේ කරන්නේ මොනවද? අනිත් කට්ටිය ලැජ්ජ කරාද, hina වුණාද, විහිළු කරාද මුකුත් වැඩක් නෑ. ඒකේ හොඳකුත් තිබෙනවා හැබැයි ඒකේ නරකකුත් තිබෙනවා එයා එයත් එක්කම බැඳීමකට ගිහිල්ලා මොකක් දැන් වෙලා තියෙන්නේ දැන් එයාට අනිත් සම්බන්ධතා කිසි දෙයක් වැඩක් නැහැ එයාට වනගත වෙලා ඉන්න පුළුවන් එයාට අනිත් සම්බන්ධතා වැඩක් නැහැ අනිත් අයට දුක හිතෙනවද මුකුත් වැඩක් නැහැ තමන්ගේ බිරිඳට කොහොමද හිතෙන්නේ තමන්ගේ දරුවන්ට කොහොමද මේ ගැන හිතෙන්නේ තමන්ගේ දෙමව්පියන්ට කොහොමද මගේ ගැන හිතෙන්නේ අන්නේ පැති ඔක්කොම අඩාල වෙලා සමාජයේ මාදස බලන්නේ කොහොමද? ඒවා ඔක්කොම වැදගත්. ඔබ දිහා කොහොමද පිටත ලෝකයේ බලන්නේ? තිමොති පොතේ කියන දේව සේවයට එන කෙනා පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂියක් කියනවා. සේවයට එන කෙනා ගැන ගැළවීම නොලබපු අනිත් අයත් යහපත් සාක්ෂියක් ඇතුව ඉන්න ඕන කියලා පාවුල් තුමා තිමොති පොතේ කියනවා. මොකද්ද ඒ කියන්නේ?
නෑ මම ඉතින් අනික් කට්ටිය ඉතින් ගැළවීම ලැබලා නෑනේ එයාලගෙන් සාක්ෂි වැඩක් නෑ මට ඒ කට්ටියගේ යන වැඩක් නෑ මගේ නෑදෑයෝ මං ගැන මොකද්ද කියන්නේ කියලා වැඩක් නෑ මම මම කරනවා කියලා හිටියට හරියන්නේ නෑ පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂියක් තියෙන කෙනෙක් තමයි සභාවේ නායකත්වයට ගන්න කියලා තිමොති පුතේ කියන්නේ නායකත්වයට ගන්න අය ගැන කියනෝනේ ඒකේ ඒ නිසා ඔබේ පවුලේ අය ඔයාගෙන කොහොමද දකින්න කියන එක වැදගත් වටපිටාවේ අය පව දකින්නේ කොහොමද ඔයාගේ සාක්ෂියක් නැත්නම් පිටත අයට ගැළවීම නොලබපු අයට ඔයාගෙන් සාක්ෂියක් වෙනසක් ඔයා හොඳ කෙනෙක් කියලා පේන්නේ නැත්නම් වැඩක් නැහැ නෑ මම මගේ හොඳ දෙවියන් වහන්සේට දැක්කම ඇති කවුද කිව්වේ ඔයාගේ හොඳ දෙවියන් වහන්සේ ඉතින් දැකලා මොනවා කරන්න දෙවියන් වහන්සේ ගැළවීම ලබන්න ඔයාගේ හොඳ දැක්කම ඔයාගේ හොඳ දැකලා ගැලවෙන්න ඕන පිටත මිනිස්සු ඔයාගේ ආලෝකයේ දකින්න ඕන අහල පහල වටපිටාවෙ ඉන්න මිනිස්සු ඔයාගේ නෑදෑ වටපිටාවෙ ඉන්න අය ඔයාගේ සභාවෙ ඉන්න අනිකුත් ඇදහිලිවතුන් වටපිටාවෙ ඉන්න කට්ටිය දකින්න ඕන ඔයාගේ හොඳ නැත්තම් කොහොමද මේ කට්ටිය ගැලවෙන්නේ ජේසුස් වහන්සේගේ හොඳ අපි දැක්ක නිසා තමයි උන්වහන්සේ අදහගත්තේ කවුරුරි කිව්වොත් නෑ මම මගේ හොඳකම දෙවියන් වහන්සේ දැක්කම ඇති මට ඔය කවුරුවත් ඉස්සරහා හොඳ වෙන්න ඕනේ නෑනේ මට මම කහාගේවත් ඉස්සරහා හොඳ වෙන්නේ නෑ මම දෙවියන් වහන්සේට පේන්නයි කරන්නේ බයිබලයේ කොහේ තියෙන එකද ඔයා කියන්නේ ඔය ජේසුස් වහන්සේ මොකද්ද කිව්වේ ඔයා මොකද්ද කියන්නේ ජේසුස් වහන්සේ කිව්වේ ඔබගේ ආලෝකය වාව දැල්ලුවේ කන්දක් මුදුනේ තියන් අනිත් අයට ආලෝකේ එන්න පහන දැල්ලුවේ ඇඳ යට ගිහිල්ලා හංගන්න නෙමෙයි පහන් රුක මත තියලා සියල්ලන්ට ආලෝකේ වැටෙන්නේ ඔයාව ගැළවීමට ගත්තේ අහල පහල අයට ඔයාගේ යහපත්කම පේන්නේ ඔබේ යහපත්කම දැකලා උන්වහන්සේව නොදන්න අයත් දෙවියන් වහන්සේට ගෞරව කරන්න ඕනේ කියලා තමයි බයිබලයේ කියලා තියෙන්නේ ඔයාගේ හොඳකම දකින්න ඕනේ මගේ හොඳකම ඉතින් මට තියෙයි මගේ හිත ඇතුලේ මම මගේ හිතින් දන්නනේ මං හොඳයි කියලා මගේ හදවතින් දන්න මං අවංකයි කියලා දෙවියන් වහන්සේ දන්න මේක හරියන්නේ ඒ ඔයා වෙනමක් හරි කපටි ගේමක් දෙන්න හදන එතන ඒක නෙමෙයි ඔයාගේ යහපත්කම පෙන්වන්න වටපිටාවට ඒක තමයි අනිකුත් මිනිස්යන් එක්ක සම්බන්ධතාවය ගැන අපි ඉගෙන ගන්න දැන් Taman සමග පමණක් සම්බන්ධතාවයට ගියපු අයට අනිත් මිනිස්සු Tamanව දකින්නේ කොහොමද අනිත් අයට හැඟෙන්නේ කොහොමද මේ මුකුත් වැඩක් අනිත් අය මේ ගැන දුක හිතයිද මොකද්ද මේ මුකුත් වැඩක් ඒගොල්ලෝ Taman සමග පමණක් සම්බන්ධතාවයට ගිහිල්ලා හැබැයි ඔබට ඔබ සමග සම්බන්ධතාවයක් තිබිය යුතුයි ඒක නිසි පාරට වැටෙන්නේ දෙවියන් වහන්සේත් එක්කත් ඔබට සම්බන්ධතාවයක් තිබුණම ඒ නිසා තමයි කියන්නේ මේ හැම සම්බන්ධතාවයකම පදනම ඔබට දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවයයි දෙවියන් වහන්සේව නොහඳුනන කෙනෙක් භාවනා කරන්න ගියොත් ලොකු විනාශයක් වෙන්නේ හරිම අවුලක් වෙනවා එතන පස්සේ අර දෙයක් කියලා දෙන්නත් බෑ එයා යටහත් වෙන්නෙත් නෑ මම හරි මම ලබා ගත්තා මං අහවල් ධානය ලැබුවා කියලා ඒක හරි කියලා හිතනවා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ නැති කෙනා Taman එක්ක සම්බන්ධතාවයකට ගියොතින් ඔක තමයි වෙන්නේ ඒක ඇවිල්ලා හොඳ දෙයක් නෙමෙයි එයා මැවිල්ල ගැන දන්නේ නෑ එයාට අනිත් මිනිස්සුත් එක්ක සම්බන්ධතාවයේ වැඩක් නැහැ තමන් එක්ක විතරක් බැඳිලා සම්බන්ධ වෙලා තමන් තුලම සතුටු වෙනවා මට මගේ තුලම ඔක්කොම තියෙනවා දෙවියන් වහන්සේ ගොඩක් දේවල් අපි අපේ තුල අපි නොදන්න ආත්මික තල අපි නොදන්න මානසික තල යටිසිතේ විවිධ පරාසයන් අපි නොදන්න ගොඩාක් දේවල් මේකේ තියෙනවා අපේ ජීවිතය ගැන අපිට අපි ගැනම ගවේෂණය කරන්න මුළු ජීවිත කාලයක් මදි ඒක ඇත්ත ඒක හරි අපේ තියෙන අවිඥානික මනස ඊට පස්සේ සවිඥානික මනස එතනින් යටට ගියාම තව තියෙන සුපිරි සවිඥානය කියලා එකක් මේවා ඔක්කොම තිබෙනවා අවිඥානික කලාප තියෙන අපි නින්දෙදි සමහරව විට සිහින වලින් ඒ මානසික තල හරහා ගමන් කරනවා භාවනාවේදී මානසික ඉහළ තලවලට ගමන් කරනවා ආත්මයේ විවිධ තල තිබෙනවා මේ අපිට අපේ ජීවිතේ අපි මේ පේන
ඇඟපත විතරක් මේ ශරීරය විතරක් නෙමෙයි මෙතනින් එහාට වෙනම ආත්මික තල මානසික තල ගොඩාක් තිබෙනවා අපේ සිතේ ගැඹුර එහි හැකියාවන් අපරිමාණ දෙවියන් වහන්සේගේ ස්වරූපයට මේක හදලා තියෙන්නේ සෙල්ලම් නැහැ ඉතින් යමෙක්ට තම හැකියාවන් අවදි කර ගන්න පුළුවන් යමෙක්ට තම මනස අවදි කර ගන්න පුළුවන් යමෙක්ට තම ආත්මය අවදි කරගෙන ආත්මික හැකියාවන් අවදි කර ගන්න පුළුවන් ඉතින් ඔය කියන එක එක 이르දි ප්‍රාතිහාර්ය එක එක හාස්කම් ඕවා බැරි දේවල් නෙමෙයි ආත්මික ඇස් අර ගැනීම ආත්මික තල විවර කර ගැනීම ඕවා පුළුවන් ඕවා තියෙනවා ඒවා තියෙනවා තියෙනවා ඔක්කොම තියෙනවා වෙනත් ආගම් වල කියන ඒවා තියෙනවා නැතුව නෙමෙයි හැබැයි මොකද්ද ප්‍රශ්නේ දෙවියන් වහන්සේව අඳුරන්නේ නැතුව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැතුව ඕව අරගන්න ගියොතින් ලොකු විනාශයක් වෙනවා දැන් තියෙන විනාශය හොඳයි ඊට වඩා විනාශයක් වෙනවා එහෙම කරන්න ගියොත් පොඩි එකෙක්ගේ අතට බ්ලේඩ් එකක් දීලා තියෙනකොට ඌ කරගන්න විනාශේ පොඩි විනාශයක් පොඩි එකෙක්ට දීලා තියෙන ගිනි පෙට්ටියක් නම් රතිඤ්ඤ කරලක් නම් එයා ඕක පත්තු කරගෙන අත පොඩ්ඩක් පුච්ච ගනි ඒක මොකක් හරි වේ හැබැයි පොඩි එකෙක්ට දුන්නොත් පරමාණු බෝම්බයක් ඒක හසුරුවන්න නොදන්න කෙනෙක් පරමාණු බෝම්බයක් අතට ගත්තොත් ඉවරයි ලෝකෙ ඉවරයි ලෝකෙම ඉවරයි ලෝකෙම වෙන වැරදි මාවතකට යනවා අන්න ඒක නිසා අපිට මේ දැන් තිබෙන මානසික තත්ත්වය එක්ක වැඩ කරගෙන යන්නේක හොඳයි දෙවියන් වහන්සේ අපිව අදාළ තත්ත්වවලට වර්ධනය කරලා අපි දෙවියන් වහන්සේ ගැන හරියට තේරුම්ගෙන දෙවියන් වහන්සේ අපේ ආත්මික දේවල් උන්වහන්සේගේ කැමැත්තේ වෙලාවේ උන්වහන්සේ අපේ ආත්මික ඇස් අරින තුරු අපි මෙහෙම පොඩ්ඩක් ඉන්න එක හොඳයි එයි අපි දෙවියන් වහන්සේ වඳුරන්නේ නැතුව අපේ ආත්මික ඒවා අරගෙන අපේ ආත්මික දීමනා අවදි කරගෙන අපේ ආත්මික ඇස් අවදි කරගෙන වැඩ කරන්න ගියොත් මහා බයිලයක් වෙනවා මේක මහා විනාශයක් වෙනවා ඔය ඔක්කොම තියෙනවා මේ බයිබලේ තියෙනවා ඒනෝ තම ආත්මික ඇස් අරගත්තා එයා දේව දූතයන් එක්ක සාකච්ඡා කළා ස්වර්ගයට ඔහොම මෙහෙම ගිහිල්ලා ආවා එයා දන්නව ස්වර්ගයට යන විදිහ නිකන් ගිහිල්ලා එන විදිහ ඒනෝක් කියලා මිනිස්සෙක් හිටියා. ඔහු දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා. ඔහු ආත්මික ඇස් ඇරුණා ඔහුගේ. එයාට මෙහෙම ඉන්නකොට මේ භෞතික ලෝකෙ විතරක් නෙමෙයි. මෙතනින් එපිට තිබෙන සියලු ආත්මික තල ඒනෝක්ට පේනවා. ඒනෝක් ගැන විස්තර වෙනවා උත්පත්ති පොතේ. එයා කොච්චර දුර ගියාද කියනවනම් ආත්මික තල හරහා ස්වර්ගික දේවල් ගැන කොච්චර දැනුම අවබෝධයක් තිබුණා කියලා කල්පනා කළ බැලුවොත් එයාව දෙවියන් වහන්සේ ගත්තටක් දාලා මේ මේක හරියන්නේ නැහැ මූ වෙන පිස්සුවක් නටන්න හදන මෙතන මගේ සැලැස්ම වෙන්නේ නැහැ මෙයා ඔක්කොම දන්න ඔක්කොම දැනගත්තා ආත්මික ඇස් අරගත්තා වෙන මාන හරහා ගමන් කළා වෙන ධාන මට්ටම් පහු කළා ස්වර්ග ගැන දැනගත්තා ස්වර්ගික තල හරහා ගියා කෙරුප්පරුන්ගේ යාළු කරගත්තා උද්දුම වැඩක් එයා කළේ කෙරුප්පරු තමයි යාගේ යාළුවෝ ඔන්න මිකායෙල්ලා ඊට පස්සේ ගියාම ගාබ්‍රියෙල්ලා තමයි අවුද මෙයාගේ යාළුවෝ ඒගොල්ලොත් එක්ක තමයි සම්බන්ධතාව පැවැත්තුවේ එහෙම පුළුවන් එහෙම හිටියා එලියලා එහෙම දානියෙල් එහෙම කොහමද ඔය ඔක්කොම තියෙනවා අපිට අපේ ආත්මික ඇස් ඇරෙනෝ ඒ ආත්මික තල අපිට අපිත් එක්ක සම්බන්ධතාවයේ තුලින් ගොඩාක් දේවල් කරගන්න පුළුවන් ඔය වෙන ආගම්වල ඒ අය ඔය විවිධ ඍෂිවරු හිමාලයේ භාවනා කරපු අය විවිධ දේවල් අරහා ගියපු අය විවිධ ආත්මික තල වලට ගිහිල්ලා තිබෙනවා ඒ ඔක්කොම ඇවිල්ලා දෙවියන් වහන්සේ අපේ තුල හදවපු මවපු අපිව නිර්මාණය කළ ස්වરૂපය ඔවුන් වැඩි වැඩියෙන් ග්‍රහණය කරගෙන තිබෙනවා හැබැයි ඊට ප්‍රථමයෙන් අපි දෙවියන් වහන්සේව අඳුරන්නේ නැත්නම් ඒ ඔක්කොම වැරද්දකට විනාශයකට හැරෙන බලය ලැබුණම එයා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ නැත්නම් ලොකු විනාශයක් නෙවෙන්නේ ඒ නිසා තමයි ඔයාලව ඔහොම තියලා තියෙන්නේ දැන් අපි ඔයාලට ආත්මික තල පෙන්වන්නෙත් නෑ දෙවියන් වහන්සේගේ ස්වර්ගික ස්ථාන පෙන්වන්නෙත් නෑ දේව දූතයන්ව පෙන්වන්නෙත් නෑ ඇයි ඇයි අපි මෙහෙම තියලා තියෙන්නේ ටික කාලෙකට
අපි දෙවියන් වහන්සේගේ දරුවෝ දරුවා සියල්ලෙහි උරුමකාරයා වන නමුත් ඔහු බාලයෙක් ව සිටින තාක්කල් 16කට 16කට වඩා වැඩි නොවන්නේ කියලා බයිබලයේ කියන්නේ ඒකයි. ඔහොමින් 16යන්ගේ අත් යටතේ අපිව තියලා තියෙනවා. ඔහොම දැනට ඔහොම ඉන්නේ. ගොඩාක් දේවල් තියෙනවා. හරිද? ඔයාලා තාම නොදන්න ගොඩාක් දේවල් තිබෙනවා. ඒ තලවලට ඒවා දැක්කම අපි මේ පොළවේ මොන මගුලක්ද කරන්න කියලා හිතෙනවා. ඒක තමයි ඔය සමහරු භාවනා කරන්න ගිහිල්ලා යාලා පොළවේ ඔක්කොම අතහැරලා දාලා මේ මොකද්ද මේ මිනිස්සු කරන්නේ බලන්නකො මේකේ තියෙන දේ කියලා. සමහරු ඔය වනගත වෙලා අවුරුදු ගණන් එක දිගට ඒ හිටපු පිළිවෙතින්ම භාවනාවේදීලා ආත්මික තලවලට ගිහිල්ලා ඒ ධාන මට්ටම් වල අවුරුදු ගණන් ඉන්නවා කියලා කියන්නේ. ඒව ඔක්කොම තියෙනවා දන්නවා අපි දන්නවා තියෙනවා කියලා දන්නවා. ඇයි ඒ තරම් මහ මැවිල්ලක් මේක? අපි මේ ටූටි එකක් දැනගෙන තමයි මේ දඟලන්නේ. මේ ලෝකේ දඟලන්නේ මේ පොඩි කෑල්ලක් දැනගෙන. මේ විද්‍යාවන් හදාගෙන මේ විද්‍යාවන් එකක්වත් වැඩකුත් නැහැ. මේවා මේ අර නිකන් අර මේ මේ වටේ ගියපු දේවල් මේ තියෙන්නේ. මීටේ හා ගියපු ගොඩාක් වටින දේවල් දෙවියන් වහන්සේ මවල තියෙනවා. ඒ නිසා ඒවා නැතුව නෙමෙයි ඒව ඔක්කොම තියෙනවා. හැබැයි ඒ සම්බන්ධතාවලට යන්න කලින් ඔබට මොකක්ද තිබෙන්න ඕන? ඔබට දෙවිඳුන් සමග සම්බන්ධතාවයක් තිබෙන්න ඕන. ඒක තමයි මේ හැම දෙයකම පදනම. ඒක නැතුව ඔබට ඔබගෙන ගවේෂණය කරන්න, භාවනා කරන්න ඔබත් එක්ක සම්බන්ධතාවයට ගිහිල්ලා වැඩක් නැහැ. හැබැයි ඔබට ඔබ එක්ක සම්බන්ධතාවයක් තියෙන්න ඕන. ඔබ දැනගන්න ඕන ඔබගේ ස්වરૂපය කොහොමද? ඔබේ තත්වය කොහොමද? ඔබේ හැටි කොහොමද? ඉතින් ගොඩක් අයට අද බටහිර මනසට වෙලා තියෙන්නේ බටහිර මිනිස්සුන්ට වෙලා තියෙන්නේ Taman සමග සම්බන්ධතාවයක් නැහැ. ඔවුන් නයිට් ක්ලබ් යනවා, අර ඩිස්කෝ දාගෙන නටනවා, DJ පාටි වලට යනවා, මත්ද්‍රව්‍ය වලින් මත් වෙනවා. මේ හැම මත්කමක් තුළින්ම Taman කියන ඒ සවිඥානික භාවය නැති වෙලා යනවා. Taman සමග සම්බන්ධතාවේ නැති වෙනවා. ඒක නිසා තමයි භාවනා වේදෙන ගොඩක් අය කියන්නේ මත්ද්‍රව්‍ය වලින් වෙන් වෙන්නේ. ඒක අවශ්‍යතාවයක්. ඔය නැටුම් වලින් ලෝකේ සාද වලින් වෙන් වෙන්නේ. ඒවට මිශ්‍ර වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපිට අපේ තුලට යන්න තිබෙන අවකාශය අවහිර වෙනවා. ඊට පස්සේ අපි පිටතට තමයි සම්බන්ධතාව ඔක්කොම ගොඩ නැගෙන්නේ. පිට සමග බැඳෙනවා. ඉතින් නටනවා. නයිට් ක්ලබ් එකේ නටනවා. අර විදුලි ආලෝක ධාරාවන් මැද නටනවා. Tamanට Tamanවම අමතක වෙලා යනවා. අද ලෝකේ බහුතරයකට තමන්ට තමන්ව මතක නැහැ. හැබැයි ඔබට එහෙම වෙන්න බෑ. ඔබට ඔබව මතක තියෙන්න ඕන. ඔබට නිෂ්කලංකව ඉන්න වෙලාවක් තියෙන්න ඕන. මේ බයිබලයේ හිටපු මේ චරිතවලට එබඳු කාලයක් තිබුණු බව අපි ඉගෙන ගත්තා. ආබ්‍රහම්ට එවැනි කාලයක් තිබුණා. ආලෝන ගහ යට එයා වාඩි වෙලා යාඥා වේදුනා. හුදකලාව සිටියා. දැන් ඔබට හුදකලාව යාඥාවේදී සිටීමට කාලයක් වෙලාවක් තිබෙන්න ඕන. ඔබ ඔබ ගැනම සෝදිසිමත් වෙන්න. අද දවසේ මොනවද කරේ? අද දවසේ මං කරපු දේ හරියද? මං හෙට මොනවද කරන්නේ? මම මේ යන ට්‍රැක් එක හරියද? දැන් යාඥා කරනවා වගේම තමන් ගැන කල්පනා කළා තමන් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. දැන් සමහරුන්ට යාඥා ජීවිතේ තියෙනවා. යාඥා කර අන්‍ය භාෂාවෙන් කියවගෙන කියවගෙන ගියා. යාඥා කරගෙන 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 ගියා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරගෙන ගියා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණා. ඔක්කොම හරි. ඉල්ලීම් අන්‍ය භාෂා ඔක්කොම හරි. ප්‍රශංසා ඔක්කොම හරි. කරා නැගිටලා ආවා. එහෙම බෑ. දැන් ඔබට ඔබව විමසලා බලන්න කාලයක් තිබෙනවා. ඒ වෙලාවේ මුකුත් තෝන්නේ යාඥා වුණෙත් නෑ. පාඩුවේ පොඩ්ඩක් විමසන්න. තමන්ව විමස ගන්න. තමන්ගේ හිත ඇතුළ කොහමද? තමන්ගේ හිත තුළ තියෙන දේවල් හොඳ දේවල්. තමන් තුළ තියෙන්නේ දෙවියන් වහන්සේ කියපු දේද අද කලේ? ඒ හැඟීම්ද තියෙන්නේ? දැන් මිනිස්සු මෙහෙම මට කිව්වා. අද මිනිස්සු මෙහෙමයි මට සැලකුවේ. ඒ ගැන මගේ හිතේ මෙහෙම හැඟීමක් තියෙනවා. මට තරහක් තියෙනවා. මේ තරහ මන් තියාගෙන ඉන්න ඕනද? මට වෛරයක් තියෙනවා. මට දැන් සතුටුයි. දැන් මම මේ සතුට කොහෙද පෙන්වන්නේ? මම මේක පෙන්වන්න ඕනද අනිත් අයට? තමන්ව විමසන්න. අන්න ඒක තමයි තමන්ට තමන් සමග තිබෙන සම්බන්ධතාවය කියලා කියන්නේ. ඉබඳු සම්බන්ධතාවයක් ඔබට තිබෙන්න අවශ්‍යයි. ඊළඟට ඔබට මේ දෙවියන් වහන්සේ කළ මැවිල්ල සමග සම්බන්ධතාවයක් තිබෙන්න ඕන. ඒක තමයි ඊළඟ සම්බන්ධතාවය. මනුෂ්‍යයාට
දෙවියන් වහන්සේගේ මැවිල්ල එක්ක බැඳීමක් සම්බන්ධතාවයක් තිබෙන්නට අවශ්‍යයි. උන්වහන්සේ මවපු ඉරහඳ තාරකා මේ මුළු විශ්වය මේ ගහකොළ මේ පොළව මේ පස් මේ පැලෑටි මේ සත්තු මේ ස්වභාවික විපර්යාස කාලගුණ වෙනස් වීම දවසේ විවිධ කාල වෙනස් වීම අවුව වැස්ස මේ මැවිල්ල එක්ක බැඳීමක් සම්බන්ධතාවයක් තිබෙන්න ඕනේ කොහොමද ඔබට මේ මැවිල්ල එක්ක සම්බන්ධතාවයක් තිබෙනවද අද ලෝකේ නාගරීකරණය වෙලා මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ මැවිල්ල එක්ක සම්බන්ධතාවයක් නැහැ කොළඹ නගර මැද්දේ ඉන්න මිනිස්සුන්ට ගස්වැල් එක්ක මේ මැවිල්ල එක්ක සම්බන්ධතාවයක් නැහැ මේ අපේ යාළුවෙක් පහුගිය කාලේ දවසක අපේ ගෙදරට ඇවිල්ලා කියනවා මට අමුතු හැඟීමක් දැනෙනවා මෙතනට ආවම මම බැලුවා මොකක් හරි මේ ආත්මික හැඟීමක්වත් දැනෙනවද මෙයාට අපේ ගෙදර ආවම කියලා පස්සේ මිනිහගේ මට තේරුම් ගන්න නැහැ මොකද්ද මේ අමුතු දෙයක් දැනෙනවා පස්සේ තමයි මිනිහා කිව්වේ ආ මේකනේ වෙලා තියෙන්නේ මං ගොඩක් කාලෙකින් ගස් දැකලා නැහැ මිනිහා එයා කොළඹ මේ ඔෆිස් එකක එයා මේ සොෆ්ට්වෙයා ඉංජිනේර කෙනෙක් විදිහට වැඩ කරනවා බිල්ඩින් අස්සේ ඔෆිස් එක අස්සේ ගෙදරෙන්නේ හවස් වෙලා ආවම ඒ තමන්ගේ ෆ්ලැට් එකේ ඉන්නේ වටපිටාව බලන්න විදිහක් නැහැ මෙහෙට ඇවිල්ලා තමයි ගස් දැකලා තියෙන්නේ අමුතු හැඟීමක් ආත්මික හැඟීමක් නෙමෙයි ගස් දැකලා මොකද්ද මේ වෙලා තියෙන්නේ මැවිල්ල එක්ක සම්බන්ධතාවය මිනිස්සු අද නැති කරගෙන අද ලෝකේ ගොඩාක් දියුණුයි කියන රටවල් නගර ඒ තැන්වල මැවිල්ල නැහැ මැවිල්ල නැති නිසා මිනිස්යන්ගේ මානසිකත්වය අර අරාජිකත්වයකට පත් වෙලා මානසික ඒ හැඟීමක් බැඳීමක් ප්‍රීතියක් උත්තේජනයක් ලැබෙන්නේ නැහැ ඒ මැවිල්ල එක්ක බැඳීමක් නැතුව ඔය ගස්වැල් වලින් පිරුණු ගම්මානයක වෙල් යායවල් මැද උදේ පාන්දර ඉර පායගෙන එද්දි උදේ පහ මාට 6ට විතර ඒ දැනෙන හැඟීම ඒ ප්‍රබෝධමත් භාවය දවසේ ආරම්භය එහෙම ඒ අමුතු හැඟීමක් දැනෙන දැන් ඕක මේ නගරේ කොළඹ වෙනත් රටක නගරයක් මැද ෆ්ලැට් එකක් අස්සේ උදේ නැගිටින මිනිහෙක්ට ඕක දැනෙන්නේ නැහැ මැවිල්ල එක්ක සම්බන්ධතාවයක් සහිතව තමයි අපිව මවලා තියෙන්නේ. ඔෆිස් එක ඇතුලේ රෑ වෙනකන් වැඩ කරන කෙනෙක්ට හැන්දෑවට ඉර බැහැලා යන වෙලාවක ඒ දැනෙන අමුතු හැඟීමක් තිබෙනවා. මැවිල්ල එක්ක බැඳිලා අපි ඒ මැවිල්ල නිින්දට යනවා. ඒ වගේම අපේ මනසත් ඒ සමග වෙහෙස නිවාගෙන ඒ එක්ක අපේ මනසේ වෙනමම හැඟීමක් ගොඩනැගෙනවා. ඒ මැවිල්ල එක්ක තිබෙන බැඳීම අද බහුතරයකට නැති වෙලා දෙවියන් වහන්සේ මේ හැම දෙයක් එක්කම තමයි අපිව නිර්මාණය කළේ ඒ නිසා ඔබ හැම කෙනෙක්ටම මැවිල්ලත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්න ඕන කුඩා දරුවන්ට ඒ සම්බන්ධතාවය දෙන්න ඒකෙන් තමයි යාළගේ මානසිකත්වයේ මොළය පුළුල්ව වැඩෙන්නේ අද නගර මැද්දේ ෆ්ලැට් එකක් ඇතුලේ ගොඩනැගෙන ගයක් අස්සේ හැදෙන දරුවෙක්ට එයාගේ මනස දියුණු නැහැ එයාගේ මොළය ඒක වැඩිලා නැහැ එයා පස් අත ගාලා නැහැ පණුවෙක් වල්ලලා නැහැ පැල ගලවලා නැහැ එයා මඩ වතුර අල්ලලා නැහැ වැස්සට තෙමිලා නැහැ ඒ දේවල් එක්ක තමයි අද කුඩා දරුවෙකුගේ මානසික ආත්මික වර්ධනය එන්නේ මොලේ වෙනම කලාප අවදි වෙනවා ඒකේ අපි දන්න මොලේ කොටස් දෙකක් තිබෙනවා දකුණු පැත්ත වම් පැත්ත ඕකේ එක පැත්තක තමයි කලාත්මක දේවල් අපේ මානව සම්බන්ධතා වලට අදාළ හැඟීම් තියෙන්නේ මොලේ එක පැත්තක අනිත් පැත්ත මැෂින් එකක් වගේ අනිත් පැත්තේ පුළුවන් එක එක තීරණ අරගෙන මෙහෙමයි මේක නම් මෙහෙමයි දැන් අද ගොඩක් අය අන්න ඒ වගේ මැෂින් වෙලා තිබෙනවා මොලේ එක පැත්තක් වැඩ නැහැ මේකයි තීරණේ මෙහෙම කරන්න මං හරි මෙන්න මේකයි කියලා එයාලා ඉගෙනගෙන දැනුම රැස් කරගෙන ඔෆිස් එකේ වැඩ කරලා පඩි අරගෙන ඒව හරියට බෙදලා ගාන්ට කරලා හරියෝ මැෂින් මොලේ තව කලාපයක් තිබෙනවා
ඒ කලාපේ අවදි වෙන්නේ කුඩා කාලේ මේ පස් අතගග මේ මැවිල් එක්ක වැස්සට තෙමි තෙමි මේ අවුවේ ඉඳගෙන මේ මැවිල් එක්ක ඇසිරෙද්දි තමයි කුඩා දරුවෙක්ගේ එක වෙන්නේ ඒක අපේ උනා ඉස්සර හැබැයි අද ගොඩක් අයට ඒක වෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා අද කුඩා දරුවන්ගේ අතේ ෆෝන් එක තියෙනවා අද අවුරුදු 3 4 වෙනකොට 5 6 වෙනකොට කුඩා දරුවන්ගේ අතේ ෆෝන් එක තියාගෙන උන් ගේම් ගහනවා නයි ගේම් එක ගහනවා අර පළතුරු ගේම් එක ගහනවා එක එක ගේම් දැන් පොඩි ළමයි සෙල්ලම් කරනවා කාටුන් එක කාටුන් බලනවා දින දිනපතා උන්ට දැන් කාටුන් වැඩකුත් නැහැ දිගට බලලා අපි නම් ඉස්සර කාලේ ඔය සූරපප්ප හැම යනකම් ඇඟිලි ගැනගෙන බලාගෙන ඉන්න කොයි වෙලාවෙයිද ආ දැන් ඔන්නේයි දැන් තව දැන් අද පහමාට සඳුද පහමාට තමයි යන්නේ සතියක් බලන් ඉන්න අපි ඒක යනකම් සූරපප්ප යනවා දැන් අද මොකද්ද වෙලා අද ඒවයි කිසිම රසයකුත් නැහැ වැඩක් නැහැ දවස පුරාම කාටුන් දවස පුරාම ගේම් දවස පුරාම එයාගේ අතේ ෆෝන් එක. ඉතින් අම්මලට ලේසි ෆෝන් එකේ ගේම් එකක් දාලා අම්මා කුස්සිය උයනවා. ලේසි පහසු. දරුවා හෙල්ලෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ. ඉස්සර ළමයි දඟලනවා. වැටෙන් පණීද, දුවලෙයිද, ගීලා සතුන් වල්ලයිද, ඔය ඔක්කොම බලන්න ඕන. අද අම්මලට ඒ හැටි ප්‍රශ්නයක් නැහැ. ළමයි දඟලන්නේ නැහැ. ඇයි? උන්න දඟලන්න දෙයක් නැහැ. පොඩියුම් ෆෝන් එක තියාගෙන ඒකේ වැඩ. ඉතින් මනස යොමු වෙන්නේ ෆෝන් එකට. ඒක නව තාක්ෂණය තමයි. ඕකෙන් වැඩ කරන්නත් තිබෙනු තමයි. හැබැයි කුඩා දරුවන්ට ඒක දැම්ම දෙන්න එපා. බලන්න දෙවියන් වහන්සේ අපිට අදාළ කාලේ එනකන් සමහර දේවල් දෙන්නේ නැහනේ. දැන් ඔයාලා දෙමව්පියෝ හැටියට පොඩි ළමයින්ට අදාළ නැති දේ දෙන්න එපා දැම්ම. ඉස්සර පොඩි ළමයි අර බිල්ඩින් බ්ලොක්ස් තියාගෙන ඒවත් මෙහෙම හයි කර කර බලන කොයි පැත්තටද හයි වෙන්නේ කොහෙටද සෙට් වෙන්නේ කල්පනා කර කර බලලා ඒවා හදන මනස වෙහෙසෙනවා. එක එක පාට වලින් දේවල් මිශ්‍ර කරලා යාලා බලනවා. යාලා පස් අත ගාලා සෙල්ලම් කරලා වැලි අල්ලලා කෝම් පිටු හදලා මැවිල්ල මැවිල්ල එක්ක බැඳීම. දැන් කියන්න පුළුවන් නෑ ඇති දැයිද තාක්ෂණයේ දිනුනේ. දැන් ඉතින් කවුද කෝම් පිටු හදා දෙන්නෝ නෑ. දැන් ෆෝන් එකෙන් තියෙනනේ ඔය පාටවල් මිශ්‍ර කරනේ ඔක්කොම ඒ ඇප් තියෙනනේ. ඔයා එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් මැවිල්ල එක්ක බැඳීමක් එන්නේ නෑ. එයා ඒ දරුවන්ගේ මනස එක කලාපයක් ඇරෙන්නේ නෑ හරිද? පස්සේ කියන්න එපා මේ 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 ළමයා මෙහෙමයි මෙන්ටල් අවුල් දෙමව්පියොන්ට සලකන්නේ බැඳීමක් නැ බලාගත්තත් බලාගත් ගම අනිත් කට්ටියත් එක්ක සෙල්ලමක් නැ අනිත් අය එක්ක මෙයා කුලෑටි සමාජෙන් කොන් වෙනවා වෙන් වෙනවා කියන්න එපා ඒවා පස්සේ වාගේ දරුව මුසු කරන්න සමාජෙත් සමාජයත් මුසු කරන්න මැවිල්ලත් එක්ක නැත්තම් මොකද්ද ඔයා හදන්නේ? එහෙම කරන්න බෑ. මැවිල්ල සමග සම්බන්ධතාවය ඔයත් ලබා ගන්න. ඔයා වැඩි හිටි වුණාට කමක් නැහැ. අපි ඉතින් ලොකු ඉන්නේ අපි මොකටද අවුවේ ඉන්නේ අපි මොකටද වැස්සේ තෙමෙන්නේ අපි මොකටද මේ මැවිල්ල පස් අත ගන්න අපි යන්න ඕනද කියලා හිතන්න එපා. ඔයා ලොකු වුණාට කමක් නැහැ. ඔයත් බහින්න මැවිල්ලට. ඔයාගේ ෆ්ලැට් එකෙන් බහින්න මැවිල්ලට. අද ගොඩාක් දෙනෙක් ගම්මානවල තියෙන තමන්ගේ ඉඩකඩම් විකුණන ඇවිල්ලා ලොකුවට පේන්න කොළඹ පර්චස් 3-4ක පොඩි අට්ටාල ගහගෙන කොටු ගහගෙන ඒවයි ජීවත් වෙන්න හුරු වෙලා අක්කර ගණන් ගම්මානවල තියෙනවා. ඉතින් ලෝක කියනවා ජනගහනය වැඩි. කොහෙද ජනගහනය වැඩි? ජනගහනය වැඩි නගරේ. ලංකාවේ ජනගහනය වැඩි කොළඹ. ගම්වල කොහෙද ජනගහනය වැඩි? ලෝක ජනගහනය වැඩි නගරවල. ඇමරිකාවේ නගරවල ඇමරිකාවේ මිනිසු නැති පළාත් තිබෙන. එංගලන්තේ ජනගහනය වැඩි ලන්ඩන් වල. ඒකේ තියෙන වෙන ඈත ප්‍රදේශ. ලෝක ගම්මාන තාම හිස්. ඒවයි මැවිල්ල තාම හොඳට ඒ ගස්වැල් හැදෙන වැඩෙන මැවිල්ල වැඩ. මැවිල්ල ගොඩනගෙන බිහි වෙනවා. ඒවා නිර්මාණාත්මකව ගොඩනගෙන. හැබැයි මේ අපි තමයි ගිහිල්ලා නගරය ඇස්සේ ඉඳගෙන එහෙම කොටු වෙලා පෙට්ටියක් ඇතුලේ ඉඳගෙන කියනවා ජනගහනය වැඩි. ඔතන ජනගහනය වැඩි. අපිට එළියට බහින්න විදියක් නැහැ. තාප්පේ මෙහෙන් තාප්පේ අරහෙන් තාප්පේ කොච්චර බලන්න අද මිනිස්සු හිර වෙලා දින්නේ කියලා බොරුවට කියන්න එපා. මේ ඔයාලගේ ගම්පලාත්වල මේ ඉඩ තියෙන ඇවිල් ඉන්නකෝ. ඔතෙන්ටලම කද්ද කරා.
මැවිල්ලත් එක්ක සම්බන්ධතාවය අද නැති වෙලා ඒකෙන් වැඩිම බලපෑම එන්නේ ඔබේ දරුවන්ට පොඩි ළමයි ඉන්නවනේ එයාලගේ මානසික වර්ධනය දුබල වෙනවා ඊට පස්සේ එක එක මනස වැඩෙන්න කියලා පිටි જાති කිරි જાති එක එක ඒවා සීරියල් අනමනන් ගෙනල්ලා කැව්වා කියලා මනස හැදෙන්නේ නැහැ ඒ ටීවී එකේ දාන ඇඩ් එකට රැවටෙන්න එපා මේක දැන් මම මනස හැදෙනවා කියලා කවුද කිව්වේ එහෙම නෙමෙයි මේ මැවිල්ල සමග මුසුවේදී තමයි මනසේ දේවල් ඇරෙන්නේ මොලේ විවිධ කලාප ඇරෙන්නේ මේ කියපු සම්බන්ධතා සියල්ලම අද ලෝකේ බිඳ වැටිලා හැබැයි අපි මේ හැම සම්බන්ධතාවයක්ම නැවත ගොඩනගා ගත යුතු කාලයකට අපි ඇවිල්ලා ඉන්නේ මුලින්ම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙන්න ඊට පස්සේ ඔබ ඔබවම විමසලා බලන්න ඔබේ හදවත දෙස ඔබ ඔබ එක්ක සම්බන්ධතාවයකට එන්න ඊට පස්සේ අනිකුත් මිනිස්සුත් එක්ක තිබෙන සම්බන්ධතාව කොහොමද කියලා බලන්න සම්බන්ධතාව කැඩිලාද පළුදු වෙලාද වෙන් වෙලා අනිත් මිනිසුත් එක්ක බැඳීමක් නෙමෙයිද තියෙන්නේ වෛරයක්ද අනිත් මිනිසුත් එක්ක සෙනෙහසක් බැඳීමක් වෙනුවට වෛරයක් චිත්තකමක් ඇවිල්ලා නම් ඔයා මේ තැන වරද්දගෙන ඉන්නේ මැවිල් එක්ක බැඳෙන්න සම්බන්ධතාවයට එන්න මේ කියන සම්බන්ධතා හතර තුල තමයි ඔබේ ජීවිතය අර්ථවත් වෙන්නේ ඔබේ ජීවිතය රසවත් වෙන්නේ ඔබේ ජීවිතය ඔබ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ඔබ මේ මැවිල් එක්ක බැඳුනම මේ ඔක්කොමත් එක්ක තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉටු වෙන්නේ එහෙම නැතුව නිකන් මේ ලොකු මේ තාමක හරි එකක් හදාගෙන අපි දේව සේවය කරනවා කියලා පල්ලිය ඇතුළට මිනිස්සු රැස් කරගෙන හිටියා කියලා පල්ලිය හැදුනා කියලා මිනිසුන්ගේ සම්බන්ධතා ජීවිත ගොඩනැගෙනවද කොහෙටද මේ කිතුණු සබාව යන්නේ කිතුණු සබාව මීට වඩා පරිණත ලෙස මේ හැම දෙයක් ගැනම කල්පනා කළ යුතු කාලයට ඇවිල්ලා තිබෙනවා අපි අනුවන මාර්ගවල ගිහිල්ලා මේ ඔක්කොම සම්බන්ධතා නැති කරගෙන අපි කියන මෙහෙමයි අරමයි කියලා අපේ දේවල් කිව්වට අපේ ගොඩක් දේවල් වැටිලා සම්බන්ධතා බිඳ වැටිලා අපිට අපි ගැන කල්පනා කරලා බලන්න මාස ගානකින් අවස්ථාවක් ඔබට ලැබිලා නැතුව ඇත හුදෙකලාව ඔබට විතරක් අනිය මිදගෙන ඔබ ගැන කල්පනා කරන්න අවස්ථාවක් නැතුව ඇත සම්බන්ධතා පළුදු වෙලා ඒ වෙනුවට තික්තකම වෛරය ඔබේ හිත තුලට ඇවිල්ලා එක එක කෙනාව පේන්න බැරි වෙලා ඇත සමහරු කියන්නේ මට මේක පේන්න බෑ මෙයාලව පේන්න බෑ මට හරියන්නේ නැහැ මේ කට්ටිය කී කී ඉන්නේ ඇයි සම්බන්ධතාව කැරිලා තිත්ත කමේ මුල් ඔබ තුල දුවලා බයිබලේ කියනවා තිත්ත කමේ මුල් උදුරා දමන්න ඕන ඒවා නුඹලාගේ ආත්ම අඳුරට රැගෙන යනවා ඒ වෙනුවට යහපත් සම්බන්ධතාව ගොඩනැගෙන්න මැවිල්ල එක්ක සම්බන්ධතාවය ගොඩනැගෙන්න එදා දාවිත්ලා මේ මොසෙස්ලා මැවිල්ල එක්ක එකට බැඳිලා දෙවියන් වහන්සේත් එක්ක වැඩ කළේ මැවිල්ල ගැන දන්න ඔයාලා හොඳට දන්න මැවිල්ල ගැන දන්න නැතුව දෙවියන් වහන්සේ ගැන හේරුම් ගන්න බෑ ඔබට දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන පළමු මාධ්‍ය මැවිල්ල ඊළඟට තමයි බයිබලය බයිබලය කියලා කියන්නේ විශේෂ එළිදරව් ඒක විශේෂ පිරිසකට විශේෂ අවශ්‍යතාවයක් සඳහා දුන්න ලියවිල්ල තමයි බයිබලය. දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන ප්‍රමුඛතම මාධ්‍ය බයිබලය නෙමෙයි. මැවිල්ල. ඒකයි රෝම පොතේ කියන්නේ. මේ මැවිල්ලෙන් දෙවියන් වහන්සේ මුළු මනුෂ්‍ය වර්ගයාටම තම බලය මහිමය ප්‍රකාශ කරලා ඉවරයි. ඒක තමයි පළවෙනි එක. සැලැස්ම සඳහා විශේෂිත පිරිසකට තේරුම් ගැනීමට බයිබලයක් දීලා තිබෙනවා. හැබැයි අද අපි මේ ඔක්කොම සම්බන්ධතා බිඳවට්ටගෙන බයිබලයේ විතරක් දැනගත්තර වැඩක් නෑ. දෙවියන් වහන්සේත් එක්ක තමන් සමග මිනිසයන් සමග මැවිල්ල සමග සම්බන්ධතාවයක අපි මෙතෙන් පටන් ඇතුල් වෙමු. බිඳුණු පළදුණු සම්බන්ධතා මොනවද කියලා බලලා ඒ කැඩුණු තැන් මේ අද ඉගෙනගත්ත විදිහට සම්පූර්ණ කරගන්න සම්බන්ධතාවය සම්පූර්ණත්වයට ගන්න.
ඔබට නමස්කාර වේවා ස්වාමිනී අපි යාඥාවෙන් දෙවියන් වහන්සේගේ අතට බාර වෙනවා ඔබට නමස්කාර වේවා ස්වාමී වහන්සේ හැලෙලුයා අබාලේ ආතලේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ नमस्कार वे वाप गे दिव्यान भांस हालेलुया हालेलुया नमस्कार वे वा स्वामी भांस देविदुन समग संबंध वी अनित संबंधता वर्धने कर गान මේ මුළු මැවිල්ල ඔබ උදෙසා ඔබට නමස්කාර වේවා නමස්කාර විශ්වයේ මැවු කරුවාන ඔබටයි මේ ස්තුති පස්සසකය ඔබේ නාමය වඳිනු ඔබ තුම බැති අහසේ තරු දෙස බැලූ විමිමා කතරම් පුදුමද ඒවා කඳු ශිඛරයක් මානෙත ගැටුණා ඔබේ බල මහිමය තුටුවා කී දෙන පුරුලන් සුව දැති පොඩි මල් मैविले अरुमय पैवा ए सेमल वडा महाभुदुम देसिन देवी दे ओब मा मैवा विश्व हे मैव करुवानने ओब ठाई मे स्तुति के पस सा गया ओबे नाम वांदी हे ओब तुम बैठी ओब नम दिन नट आवे मी समी दे ओब हट ऐति प्रेमे निसा ऐस सुंगी ओब वेत पुदली मी मा ओब मागे देवी दुनिसा අද පිරි සතුටින් ඔබ පස සුමි මං කැලෝ කරු ඔබ මනිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නම දෙවි මා දෙව් සමිදා විශ්වයේ මම කරුවාන ඔබටයි මේ ස්තුති ගී सा गया ओबे नाम वंदी ओब तुम बैठिनी विश्व हे मैं कारुबान ओब ठाई अस सा गया ओबे नाम वंदी ने ओब तुम बैठिनी नमस्कार वेवा नमस्कार वेवा दिव्यान वहांस नमस्कार वेवा दिव्यान वहांस लिह कतल अबा लहा तेले हम लतल हा मना कला नमस्कार वेवा स्वामी वहांस नमस्कार वेवा स्वामी वहांस अभी मैं मोहते दिव्यान वहांस सुधि वांत वे අද දවස තුල දෙවියන් වහන්සේ අපිට ලබා දුන් වචනය ගැන අපි ස්තුතිවන්ත වෙමු
දේවමෙහි අවසන් කරලා අපි වචනය ගැන ස්තුති කරලා යාඥා කරමු මේ යාඥාවෙන් පස්සේ කාට හරි මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් නතර වෙලා ඒව කතා බහ කරලා යන්න පුළුවන් අපි දැන් දේව වචනය ගැන ස්තුති කරලා යාඥා කරමු सिस्टर शामली नद सिस्टर रानी या क्या कल अवसान कर सिस्टर रानी या क्या कल अवसान कर वागे माइक के म्यूट पे ला दान में फोन फोन हालेलुया हालेलुया सुतवेवा ओबडे प्रसंसावेवा प्रसंसावेवा महिमे वेवा स्वामी ओबडे गौरव वेवा शुद्ध उबलवत देवी स्वामी महंस ओब वहांसे स्वामी महंस दुनु करुणावनी सा ओबडे सुति प्रसंसा करनवा स्वामी महंस जीवमान देवियन महंस अद दवस स्वामी महंस ओब वहांसे ओबगे दरुवंत ओब वहांसेगे अनर्ग वचनें कथा कला मगे स्वामी महंस ओब वहांसेगे अनर्ग मेविल्ल गेन මගේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සමග සම්බන්ධතාවය ඇති කර ගන්න උතුම් දෙවිඳුනි ඔබ වහන්සේ අද දවසේ අපිට ස්වාමිනී අපේ ජීවිත ශක්තිමත් කළ බැවින් ඔබට ස්තුති කරනවා අපේ ආත්ම ශක්තිමත් කළා ස්වාමින් වහන්ස ඔබට ස්තුති ප්‍රශංසා කරනවා මහෝත්තම දෙවි පියාණන් වහන්ස ඔබ වහන්සේට ස්වාමිනී ස්තුති ස්තුති ස්වාමින් වහන්ස ඔබගේ දරුවන්ට ස්වාමින් වහන්ස අද දවස පුරාවටමත් ස්වාමිනී මේ සතිය පුරාවටමත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ වචනේ තුල ශක්තිමත් වෙමින් ආත්ම ගොඩනගා ගොඩනගා ගන්න ඔබ වහන්සේගේ කරුණාව දීපු නිසා ඔබට ස්තුති කරනවා ජීවමාන මහෞත්තම දෙවි සමදුනේ මෙන්න ස්වාමිනිය අපි එකිනෙකාම ඔබගේ දෑතට යටහත් වෙනවා බාර වෙනවා කැප වෙනවා ජීවමාන මහෞත්තම දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ කරුණාව තුල ඔබගේ දරුවන් රැඟගෙන යන්න කියලා ස්වාමිනී අපි එකිනෙකාම ඔබගේ දෑතට බාර වෙනවා ස්වාමිනී ඔබට මුළු මහිමය දෙමින් මුළු ගෞරවය දෙමින් ස්වාමින් වහන්ස යටහත් වෙනවා ඔබ වහන්සේගේ දිව්‍ය පාද පාමුල ස්වාමිනී මේ සියල්ල ඔබගේ දෑතට බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන් Amen.